तेरुवन सरनाई सिलु दिनाट में अदे दिदास विषय के वर्षे अगस्त मासे विषय हत्ते निशिकुरादा श्रीलंका विलावें पहाई तीर्थ आरंभ करने पुज्जल प्राज्ञाप्ति प्रकरणे प्रिबंधव साक्षाव पट्टान धर्म सभा वे विषय पावत्तने धर्म साक्षातुरेन अभिधर्म विशारद प्रारंभ पाठमालावट सुदुसुवन परिधि अपि मे उज्ज्वल प्राज्ञाप्ति प्रकरण साक्षात्व करगेन यनवा मम मे साक्षात्व पिलिबंदव करुणावेन आराधना करनवा अमिता महात्मियट मे साक्षात्व आरंभ करन लेस तेरुवन सरनाई सर सैम दिनाटम तेरुवन सरनाई अपि तुरुणवन वेंदला मे साक्षात्व धर्म साक्षात्व पटंगाम तेरुवन सरनाई नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स विचित्त मति गंभीर मनंत नय मंडितं पट्टानं सम्मसंतस्स विमलामित बुद्धिया यस्स देहानिकमिंसु सुबाचप्पन्न रंसिया नीलपीता रत्तसेता मंजिट्टा च पबस्सरा तं लोकनाथं सुगतं धम्मं च जिनसेवितं संगं निरंगनं सेट्टं नमामि शिरसादरं साधु 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 पिगिय सती चतुक्क निर्देशे विसि हतरवेनि पुज्गलयो हतर दिना दक्वा अपि साक्षात्कार करा अदापि पटंगामु विसि पास्वेनि पुज्गलयो हतर दिना संबंधव इतकोटे विसि पास्वेनि पुज्गलयो हतर दिना तमाई सरागो सदोसो समूहो समानो इतकोटे कौद में सरागो पुज्गलया सराग पुज्गलया कियान्ने එයාගේ රාගය ප්‍රහීන වෙලා නැහැ රාගය ප්‍රහීන වෙලා නැහැ තදංග වශයෙන්වත් විස්කම්භ වශයෙන්වත් සමුච්ඡේද වශයෙන්වත් රාගය ප්‍රහීන වෙච්ච නැති පුද්ගලයා තමයි සරාගෝ සරාග පුද්ගලයා කියලා කියන්නේ එතකොට සදෝසෝ කියන්නේ සදොස් කියන්නේ ද්වේෂය තියනවා ද්වේෂය තියන පුද්ගලයා තමයි सदोसो केल कियान्ने सदोस पुज्गलया केल कियान्ने इतकोट एयागे द्वेषय तदंगवत विष्कंभवत समुच्छेदवत प्रहाणीय वेला नेत्तं ए पुज्गलयाट कियनवा सदोसो कियला इतकोट समोहो समोहो कियान्ने मोहय तियन पुज्गलया इतकोट मोहय तियन पुज्गलयागे मोहय प्रहीन वेला नेत्तं कुमन आकारयकिंवत तदंगवत विष्कंभवत समुच्छेदवत प्रहाणीय नौनाना या समोह पुद्गले इतकोट हतरवेनि पुद्गलया तमाई समानो समानो कियान्ने यागे मानय प्रहीन वेला नहै याट मानय तियनवा मानय तियन हिंदा याट कुमन विदेकिंवत इसला कियो वगे कुमन विदेकिंवत मानय प्रहाणीय वेच्च नति पुद्गलया तमाई समानो कियन पुद्गलया एतकोट मे 25वेनि पुद्गलयो हतर दिना तमाई सरागो सदोसो समोहो समानो ईलंगट अपि बलमु 26वेनि पुद्गलयो हतर दिना गेन कौद मे 26वेनि पुद्गलयो हतर दिना पलवेनि पुद्गलया तमाई लाभी होति अज्जत्तं चेतो समतस्स නලාභී අධිපඤ්ඤාය ධම්ම විපස්සනාය එතකොට මේ පුද්ගලයා ලාභී හෝති අජ්ජත් චේතෝ සමතස්ස
එතකොට ඒ පුද්ගලයාට අධ්‍යාත්මික චිත්ත සමතිය ලැබනවා චිත්ත සමතිය ලාභී හොදි ලැබනවා එතකොට අදි නලාභී අදිපඤ්ඤා ධම්ම විපස්සනාය අදිප්‍රඥා ධම්ම විපස්සනාව නොලබන්නේ එතකොට අදිප්‍රඥා ධම්ම විපස්සනාව මේ පුද්ගලයා කියන්නේ ස්කන්ධාදී වශයෙන් අනිත්‍ය වශයෙන් පවත්න විදර්ශනාව ලබන්නේ නැහැ මේ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා රූප සහගත හරි අරූප සහගත හරි සමාපත්තින් ලබන සුළු. ඒ කියන්නේ අෂ්ට සමාපත්තිම නෙවි රූප සහගත වෙන්නත් පුළුවන් අරූප සහගත වෙන්නත් පුළුවන් කුමන හෝ ධානයක් ධාන ලැබලා තියෙනවා. ඒ ධාන ලැබපු හින්දා ඒ පුද්ගලයා අධ්‍යාත්මික චිත්ත සමතය ලැබපු පුද්ගලෙයි. නමුත් ලෝකෝත්තර මාර්ගය හෝල් ලෝකෝත්තර ඵලය ලැබලා නැහැ. එතකොට ඒක හින්දා මේ පුද්ගලයා අධ්‍යාත්මික චිත්ත සමතය විතරයි ලැබලා තියෙන්නේ. අධිප්‍රඥා මේ ලෝකෝත්තර චිත්ත සමතේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව ලැබලා නැහැ. එතකොට මේ පුද්ගලයා අෂ්ට සමාපatti වෙන්නත් පුළුවන් වෙන ධ්‍යාන සමාපත්තියක් අරූපාවචර ධ්‍යාන සමාපත්තිත් වෙන්න පුළුවන්. හැබැයි මේ පුද්ගලයා ප්‍රොඩක්ෂන පුද්ගලෙක්. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට පිවිසිලා නැහැ. ඊට පස්සේ අපි බලමු දෙවනි පුද්ගලයා ගැන. දෙවනි පුද්ගලයා ලාභී හෝති අදිපඤ්ඤා ධම්ම විපස්සනාය නලාභී අජත්තං චේතෝ සමතස්ස. එතකොට දෙවනි පුද්ගලයා අදිපඤ්ඤා ධර්ම විපස්සනාය ලබනවා. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය හරි ලෝකෝත්තර ඵලය හරි ලැබපු පුද්ගලයා තමයි. ඒ කියන්නේ මාර්ග හරි ඵල හරි අවස්ථාවේ තියෙන ලෝකෝත්තර මාර්ගයට පිවිසිච්ච පුද්ගලයා තමයි මේ දෙවනි පුද්ගලයා. නමුත් එයාට කිසිම මේ ධ්‍යාන සමාපත්තියක් නැහැ. ඒකට රූපාවචරවත් අරූපාවචරවත් ධ්‍යාන සමාපත්තින් ලැබලා නැහැ. එතකොට සමහර වෙලාවට රහත් වෙන්නත් පුළුවන් නැත්නම් සෝවාන් මාර්ග සිට අරහත් ඵල දක්වා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ ඉන්නේ. නමුත් කිසිම ධ්‍යානයක් ලැබපු නැති පුද්ගලෙයි. එතකොට අපි බලමු තුන්වෙනි පුද්ගලයා. මෙතන සිංහල පැත්තේදී අධිපඥා ධර්ම විදර්ශනාව ලබන්නේ අධ්‍යාත්මික චිත්ත සමතේ ලබන්නේ වේද? මෙතන නොලබන්නේ වෙන්න ඕන නේද? ඒක කරෙක් කරගන්න ඕන නොලබන්නේ කියලා. මොකෝ අනිත් පැත්තේ තියෙනවා නලාභී නලාභී පාලි පැත්තේ නලාභී අජත්ත චේතෝ සමතස්ස කියලා පාලි පැත්තේ. දෙවනි පුද්ගලයා ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය නලාභී අජත්ත චේතෝ සමතස්ස. එතකොට මෙතන අධ්‍යාත්මික චිත්ත සමතය නොලබන්නේ කියලා හදාගන්න වෙනවා සිංහල පැත්තේ. එතකොට තුන්වෙනි පුද්ගලයා වෙන්නේ ලාභී චේව හෝති අජත්තං චේතෝ සමතස්ස ලාභීච හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය. ඒ කියන්නේ චේතෝ සමතස්ස අජත්තං චේතෝ සමතස්සයත් ලබනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනාවත් ලබනවා. එතකොට මේ පුද්ගලයෝ ලෝකෝත්තර මාර්ගයට පැමිණිලා තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගයට පැමිණිලා කුමන හෝ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන සමාපත්තියකුත් ලබලා තියෙන්නේ. එතකොට ධ්‍යාන සමාපatti ලාභී ලෝකෝත්තර මාර්ගයට පිවිසෙච්ච පුද්ගලයා තමයි මේ තුන්වෙනි පුද්ගලයා ගැන කතා කරද්දී මේ කතා කරන්නේ. එතකොට හතරවෙනි පුද්ගලයා වෙන්නේ නේවලාභී හෝති අජත්තං චේතෝ සමතස්ස නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනාය. එතකොට හතරවෙනි පුද්ගලයා කිසිම ධ්‍යාන සමාපත්තියක් ලබලා නැහැ. රූප සහගතවත් අරූප සහගතවත් කිසිම ධ්‍යාන සමාපත්තියක් ලබලා නැහැ. ලෝකෝත්තර මාර්ගයටවත් පිවිසිලා නැහැ. ලෝකෝත්තර ඵලයක්වත් ලෝකෝත්තර මාර්ග ඵලයක් ලබලා නැහැ. එතකොට මේ පුද්ගලයා
ප්‍රොටක්චන පුද්ගලයා ධාන ධාන සමාපatti නැති ප්‍රොටක්චනයා හතරවෙනි පුද්ගලයා. එතකොට පළවෙනි පුද්ගලයා ගැන අපි කතා කරේ ධානලාභී ධානලාභී ප්‍රොටක්චනයා ගැන තමයි අපි පළවෙනියෙන්ම කතා කරේ පළවෙනි පුද්ගලයාට. එතකොට දෙවෙනි පුද්ගලයාට අපි කතා කරේ ධාන නොමැති ලෝකෝත්තර මාර්ගයට පැමිණි පුද්ගලයා ගැන තමයි කතා කරේ දෙවෙනියට. ඊට පස්සේ තුන්වෙනියට කතා කරේ අපි ධානලාභී ලෝකෝත්තර මාර්ගයට පැමිණිච්ච පුද්ගලයා ගැන තමයි කතා කරේ. එතකොට හතරවෙනියට කතා කරේ අපි ලෞකික ප්‍රොටක්චනයා ධාන සමාපත්තියක් නැති ප්‍රොටක්චනයා ගැන තමයි හතරවෙනියට අපි කතා කරේ. ඊළඟට අපි බලමු 27 වෙනි පුද්ගලයා හතර දෙනා ගැන. කවුද ඒ හතර දෙනා? අනුසෝතගාමි, පටිසෝතගාමි, තිතත්තෝ, ඊළඟට තින්නෝ පාරගතෝ, ඵලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. එතකොට මේ හතර දෙනා ගැන තමයි දැන් කතා කරන්නේ. කවුද මේ අනුසෝතගාමි කියන්නේ? අනුසෝතගාමි කියන්නේ මේ සස්නේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් කාමයන් සේවනය කරනවා නම් පව්කම් කරනවා නම් මේ පුද්ගලයා සසර ස්රෝතයට සසර සැඩපහරට අහු වෙලා ගිලෙන සසර ස්රෝතයේ ගිලෙන පුද්ගලයා. එතකොට එයා තමයි අනුසෝතගාමි. සසර ස්රෝතයට අනුගත වූ සැඩපහරේ ගිලෙන පුද්ගලයා තමයි මේ කාමයන්ගෙන් සේවනය කරන පව්කම් කරන පුද්ගලයා. එතකොට මේ ප්‍රොටක්චන පුද්ගලයා ගැන තමයි මෙතන කතා කරන්නේ. ඊළඟට අපි දෙවනි පුද්ගලයා ගැන ගත්තොතින් පටිසෝතගාමි. කවුද මේ පටිසෝතගාමි කියන්නේ? පටිසෝතගාමි කියන්නේ මේ සසුනේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් කාමයන් සේවනය කරන්නේ නැහැ, පව්කම් කරන්නේත් නැහැ. එතකොට එයා දුක් සහිතව, දුම්නස් සහිතව, කඳුළු මුව ඇතිව, හඬමින් පිරිපුන් පිරිසිදු බඹසර රකිනවා. එයා ගොඩක් මහන්සි වෙලා, ගොඩක් මහන්සි වෙලා, ගොඩක් වීරය කරලා මේ පව්කම් ඔක්කොම අකුසල් වලින් මිදෙන්න මහන්සි ගන්නවා. මේ කියන්නේ කාමයන්ගෙන් මේ වැළකෙන්න මහන්සි ගන්නවා. එතකොට මේ පුද්ගලයා තමයි පටිසෝතගාමි පුද්ගලයා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට කියන්නේ මේ සිල්වත් උඩුගම් බලා යන පුද්ගලයා. එතකොට ඒ කියන්නේ දැන් උඩුගම් බලා යන්න අමාරුනේ, උඩුගම් බලා යන්න අමාරු පුද්ගලයා. එතකොට මේ උඩුගම් ඕනම ගංගාවක උඩුගම් බලාගෙන යන්න අමාරුයි. එතකොට ඒක තමයි මේ අමාරුවෙන් මේ ඒ කියන්නේ සිල්වත්ව උඩුගම් බලා යන්න හදන මේ සෝවාන් සකදාගාමි දක්වා, සෝවාන් සිට සකදාගාමි දක්වා පුද්ගලයෝ තමයි මේ පටිසෝතගාමි පුද්ගලයන්ට අයිති වෙන්නේ. එතකොට ඕනම කෙනෙකුට කියන්නේ සස මේ නිවන් මාර්ගය සාක්ෂාත් කිරීමට සෝවාන් වෙන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ඒ අවස්ථාවට ලබා වෙන්න ගොඩාක් අමාරුයි. සෝවාන් සකදාගාමි අවස්ථාවට ලබා ඒ කියන්නේ මේ ළඟා වෙන්න. ඒතර සෝවාන් සකදාගාමි වුණාට පස්සේ ඒ කියන්නේ කෙලෙක්ස් ප්‍රහාණය වෙලා තියෙන හින්දා සෑහෙන දුරට අනාගාමි රහත් අවස්ථාවට ළඟාවන්න පහසුයි. එතකොට ඒකින්ද තමයි මේ පුද්ගලයාට විශේෂයෙන් හඳුන්වන්නේ දුක් දුම්නස් සහිතව කඳුළු මුව ඇතිව හඬමින් පිරිපුන් පිරිසිදු බඹසර රකී කියලා. ඒ කියන්නේ ගොඩක් ඒ සෝවන් සකදාගාමි වෙන්න ගොඩක් වීරිය කරන්න ඕන, ගොඩක් සිල්වත් වෙන්න ඕන, සමාධි වඩන්න ඕන. එතකොට ඒක තමයි ඒ පටිසෝතගාමි පුද්ගලයාගේ ලක්ෂණය. එතකොට ඊළඟට තුන්වෙනි පුද්ගලයා තිතත්තෝ. තිතත්තෝ කියන්නේ තිති ආත්ම, තිතාත්ම. තිතාත්ම කියලා තමයි සිංහලෙන් කියන්නේ, තිතත්තෝ කියලා තමයි පාලියෙන් කියන්නේ. මේ මොනවාද ගොඩක් සමහර වෙලාවට මේ පාලි වචනයි සිංහල වචනයි අඳුරගන්න බැරි තරම් වෙනස්කම් තියෙනවා. ඒක හින්දා දෙකම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඔයගලන්ට ප්‍රශ්න කරද්දී මොකෙන් අහයිද දන්නේ නැහැ, පාලියෙන් අහයිද සිංහලෙන් අහයිද. වචනේ හරියට දැනගත්තේ නැත්නම් තනිකර වැරදි තේරුමක් තමයි අපි හිතලා ලියන්නේ. ඉතින්
सिंह नैवतुन स्वभाव कौदमी नैवतुन स्वभाव पंच ओरंभागीय संयोजन शेखर ओपपाति अनागामी वहांसेट तमाई पंचविध ओरांबागी संयोजन शेखर इतकोट कामलोकेट पेमिनेन्नी ने එතකොට සුද්ධවාසේදී මේ ඉතුරු මේ මාර්ගඵල ලබාගෙන පිරිනිවන් පාන පුද්ගලයා ගැන තමයි මේ ස්ථිතාත්ම කියලා කතා කරන්නේ ඊළඟට හතරවෙනි පුද්ගලයා වෙන්නේ තින්නෝ පාරගතෝ ඵලේ තිට්ඨති බ්‍රාහ්මනෝ තෘෂ්ණාත් ශෝතය තරණය කළේ නිවන් නැමැති පරතරට ගියේ අරහත් ඵල සමාපatti නැමැති ඵලයේ සිටිනා බ්‍රාහ්මණ වේද එතකොට මේ සසුනේ යම් පුද්ගලයෙක් මේ තෘෂ්ණා ශෝතය තරණය කරා නම් නිවන් නැමැති පරතරට ගියා නම් අරහත් ඵල සමාපatti මේ පිහිටියා නම් එතකොට සියලු ආශ්‍රවයන් ශ්‍රේ වෙච්ච චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මේ අද්භේවිහිම වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණි පැමිණ වාසය කරන පුද්ගලයා තමයි මේ තෘෂ්ණා ශෝතය තරණය කරලා එතරට ගිය ඵලයේ සිටින පුද්ගලයා විදියට බ්‍රාහ්මණ නමින් තින්නෝ පාරගතෝ ඵලේ තිට්ඨති බ්‍රාහ්මණෝ විදියට අඳුන්වනවා. ඒ කියන්නේ අරහත් පුද්ගලයා තමයි මේ හතරවෙනි පුද්ගලයා වෙන්නේ. එතකොට පළවෙනි පුද්ගලයා ගැන අපිට කතා කරේ ප්‍රත්‍යක්ෂණ පුද්ගලයා ගැන, දෙවෙනියට කතා කරේ සෝවන් සකදාගාමි පුද්ගලයා ගැන, තුන්වෙනියට කතා කරේ අනාගාමි මේ වහන්සේ ගැන. එතකොට හතරවෙනියට කතා කරේ ශීනාශ්‍රවයන් වහන්සේ, අරහත් වහන්සේ මේ ගැන තමයි කතා කරේ. ඊළඟට අපි බලමු 28 වෙනි පුද්ගලයා හතර දෙනා කවුද? අපස්සුතෝ හෝති සුතේන අනුප්පන්නෝ. කවුද මේ අපස්සුතෝ හෝති කියන්නේ? අපස්සුතෝ හෝති කියන්නේ අල්පශ්‍රුතයි. එතකොට සුතේන අනුප්පන්නෝ කියන්නේ සුතේ අනුප්පන්නයි. එතකොට අල්පශ්‍රුත කියන්නේ මේ ශාසනයේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ කියන්නේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාහරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අද්භූත ධර්ම, වේදල්ල කියන නවාංග ශාස්ත්‍රු ශාසනය මදක් තමයි අසල තියෙන්නේ. එතකොට මදක් අසලපු හින්දා තමයි අල්පශ්‍රුත කියලා කියන්නේ. අපස්සුතෝ හෝති. එතකොට ඒ අසනලද මද දෙය අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ඒ ධර්මයේ පිළිපන්නේ නැති පුද්ගලයා ඒ දන්න ටිකේවත් එයා පිළිපන්නේ නැහැ. එතකොට එයා ශ්‍රුතයෙන් අනුප්පන්නයි. එතකොට ටිකයි දන්නේ ඒ දන්න ටිකටවත් පිළිපන්නේ නැහැ. එතකොට ඒ දන්න ටිකෙන් ධර්මානුධර්ම මාර්ගයේ පිළිපන්නේ නැත්තම් එයා ශ්‍රුතයෙන් අනුත්පන්නයි. එතකොට මේ පුද්ගලයා අල්පශ්‍රුතයි, ශ්‍රුතයෙන් අනුත්පන්නයි. එතකොට දෙවනි පුද්ගලයා තමයි අපස්සුතෝ හෝති සුතේන උප්පන්නෝ. එතකොට අපස්සුතෝ හෝති කියන්නේ අල්පශ්‍රුතයි, සුතේන උප්පන්නෝ කියන්නේ ඒ ධර්ම මාර්ගයේ පිළිපන්නවා. එතකොට ඒ පුද්ගලයා අල්පශ්‍රුතයි, ටිකයි දන්නේ. ඒ දන්න ටික හරි එයා ධර්මානුධර්ම මාර්ගය පිළිපදිනවා. එතකොට තමන් දන්න ප්‍රමාණය ධර්ම මාර්ගයේ හරි පිළිපන්නවා. එතකොට මේ පුද්ගලයා එතකොට ඉස්සෙල්ල පුද්ගලයාට වඩා ගොඩක් හොඳයි ඇත්තටම. එතකොට අනිත් පුද්ගලයා, තුන්වෙනි පුද්ගලයා බහුසුතෝ හෝති
සුතේන අනුප්පන්නෝ එතකොට බහුසුතෝ හෝති බහුසුතෝ හෝති කියලා කියන්නේ බහුසුතයි හොඳ බහුසුතයි කියන්නේ මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය සුත්ත ගෙය වෙයහාහරණ ගාථා උදාණ ඉතිවුත්තක ජාතක අද්භූත ධර්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍රූ ශාසනය හොඳින් අහලා හොඳින් හදාරලා තියෙනවා හොඳින් ධර්මයේ දන්නවා ඒ කොපමණ ධර්මයේ දැනගත්තත් මේ පුජ්‍යලයා ධර්මාන ධර්ම ඒ පිළිපන්නේ නැහැ එතකොට ඒ ඒ ලබ ඒ තමන් දැනගත්ත ධර්මයේ පිළිපන්නේ නැත්නම් ඒ ඒ ධර්මයේ කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ මේ පුද්ගලයා එතකොට ඒ පුද්ගලයා බහුශ්‍රිතයි ශ්‍රුතෙන් අනුත්පන්න පුද්ගලයා එතකොට හතරවෙනි පුද්ගලයා බහුසුතෝ හෝති සුතේන උප්පන්නෝ එතකොට බහුශ්‍රිතයි සුතේන උප්පන්නෝ එතකොට ඒ පුද්ගලයා හොඳට නවාංග නවාංග ශාස්ත්‍රු ශාසනය අහලා ඉගෙනගෙන තියෙනවා ඒ වගේම මේ ධර්මානු ධර්ම පටිපදාවේ පිළිපන්නවා එතකොට පිළිපිලි අරගෙන ඒ ධර්මයේ පිළි අර පිළිපදලා එතකොට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ දක්වා පිළිපන්නවා එතකොට මේ පුද්ගලයා තමයි උසස්ම පුද්ගලයා මේ පුද්ගලයෝ හතර දෙනාගේ එතකොට අපි බලමු 29 වෙනි පුද්ගලයා කවුද 29 වෙනි පුද්ගලයෝ හතර දෙනා කවුද මේ හතර දෙනා සමන මචලෝ සමන පදුමෝ සමන පුණ්ඩරිකෝ සමනේසු සමන සුකුමාලෝ කවුද මේ සමන මචලෝ සමන මචලෝ සමන මචලෝ කියන්නේ අචල ශ්‍රමණ එතකොට මේක යම් කිසි පුද්ගලයේ මේ ශාසනයේහි සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ස්පරාමාස කියන තුන් සංයෝජනයන් ෂෙයර් කරලා සෝතාපන්න වුණා නම් ඒ පුද්ගලයා විනිපාත ස්වභාවය නැහැ. ඒ කියන්නේ අපායගාමී වෙන්නේ නැහැ. එතකොට මාර්ගය නියතයි. එතුමාට මාර්ගය නියතයි සම්බෝධිය පිහිට කොට ඇත්තේ. ඒ කියන්නේ ඉහළ මාර්ගවලට යෑමට හැකියාව තියෙන පුද්ගලයා තමයි සමන මචල. සමන මචල. එතකොට සෝවාන් පුද්ගලයා තමයි සමන මචල පුද්ගලයා අචල ශ්‍රමණ පුද්ගලයා විදිහට හඳුන්වන්නේ. එතකොට දෙවනි පුද්ගලයා සමන පදුමෝ ශ්‍රමණ පద్ම කවුද මේ ශ්‍රමණ පద్ම පුද්ගලයා මේ සසුන්හිස් යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් තුන් සංයෝජනයන් ප්‍රහාණය කරලා රාග ద్వේෂ මෝහ තුනී කරලා සකදාගාමි වුණා නම් ඒ පුද්ගලයාට කියනවා මේ සකදාගාමි පුද්ගලයා කියලා එතකොට මේ සකදාගාමි පුද්ගලයා මේ ආයිත් දිව්‍ය ලෝකේ ඉපදුනත් කොහේ ඉපදුනත් එකවරක් ඉපදුනත් ආයි මේ ලෝකෙට ඇවිල්ලා තමයි දුක් කෙලවර කරලා මේ ආශ්‍රසියලු ආශ්‍රව සරතය කරලා රහත් භාවයට පත් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා සකදාගාමි පුද්ගලයා. එතකොට සමන පදුමෝ කියන්නේ සකදාගාමි පුද්ගලයාට. සමන පුණ්ඩරිකෝ කවුද මේ සමන පුණ්ඩරික පංචවිත ඕරම්බාගිය සංයෝජනයන් ඡය කරපු මේ සුද්ධවාසී ඕපපාතික වෙච්ච එහිම පිරිනිවන් පාන එළවින් පෙරලා මෙලවට නොයන පුද්ගලයා තමයි සමන පුණ්ඩරික වුනේ එතකොට අනාගාමි වහන්සේ තමයි ශ්‍රමණ පුණ්ඩරික වෙන්නේ එතකොට සමනේසු සමන සුකුමාලෝ කවුද මේ ශ්‍රමණ සුකුමාර ශ්‍රමණ සුකුමාර කියන්නේ සියලු ආශ්‍රයන් ඡය කරලා ආශ්‍රව රහිත චිත්ත විමුක්තිය කියන්නේ ඵල සමාධිය එතකොට ප්‍රඥා විමුක්තිය කියන්නේ ප්‍රඥා ඵල ප්‍රඥාව එතකොට මේ අත්දැවිහිම වෙසසින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරකොට ඊට පෙමින වාසය කරන රහතන් වහන්සේ තමයි ශ්‍රමණ සුකුමාර වෙන්නේ. එතකොට චතුක්ක නිර්දේශයේ පුද්ගලයෝ 29 දෙනාගෙන 29 ආකාර මේ හතර බැගින් වෙන 29 ආකාර පුද්ගලයෝ ගැන අපි කතා කරා. එතකොට මෙතන අපි පුද්ගලයෝ එතන සම්පූර්ණයෙන්ම පුද්ගලයෝ 116ක් ගැන කතා කරා. එතකොට මේ පුද්ගලයෝ ගැන මොන හරි තව දැනගන්න තියෙනවද? සාකච්ඡා කරන්න නැත්තම් මෙතෙන්ට වෙනකන් තේරුණාද අපිට පංචක නිර්දේශයට යන්න කලින් මොන හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි මේ චතුක්ක නිපාතයයි පංචක නිපාතයයි බොහෝ බහුලවම ප්‍රශ්න වලට එන කොටස දෙකක් චතුක්ක නිපාතේ මේ අවසානය කරපු කාණ්ඩේ බොහොම වැදගත්ම වෙනවා पाली वचन अवश्य पाली वार्ते तेरू कर चतुक्क निपाते चतुक्क निदेशे इताम प्रकट पार्न प्रश्न पत्र बेलव दकीन पुड़वा मगिताने गैटल तीन अद गैटल नैतना मेवा तीवाण केवल बलला गैटल එතකොට පංචක නිද්දේශයේ පුද්ගලියෝ 14 ආකාරයක් තියෙනවා. එතකොට පුද්ගලියෝ 5 දෙනා බැගින් කතා කරනවා. 5 දෙනා බැගින් 14 ආකාරයකට කතා කරනවා. එතකොට සියල්ල 70ක් වෙනවා. එතකොට පංචක නිද්දේශයේ පුද්ගලියෝ 70 දෙනෙක් ගැන කතා කරනවා. එතකොට අපි බලමු දැන් කවුද මේ පළවෙනි ආකාරය? පළවෙනි පුද්ගලයා පළවෙනි පුද්ගලියෝ 5 දෙනා කවුද? පළවෙනි පුද්ගලයා ආරම්භති ච විප්පටි සාරී ච හෝති. එතකොට ආරම්භති ච විප්පටි සාරී ච හෝති. කවුද මේ ආරම්භති ච කියන්නේ? ආරම්භති ච කියන්නේ එවතට පැමිණෙනවා. එවතට පැමිණෙනවා. විප්පටි සාරී ච කියලා කියන්නේ විපලිස් විපලිසර වෙනවා. එතකොට මුකද්ද මේ එවතට පැමිණෙනවා කියන්නේ. එතකොට මේ මෙතන කතා කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා ගැන තමයි කතා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ගැන තමයි කතා කරන්නේ. එතකොට සීලය තමන්ගේ සීලය ආරක්ෂා කරන්නේ නැතුව තමන්ගේ උපසම්පදා උපසම්පදා එතකොට තියනවා එවත් ඒ කියන්නේ ශික්ෂාපද එවත් සිදුවෙන මේ ශික්ෂාපද තියනවා එතක භික්ෂුන් වහන්සේලාට 220 කුත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට 311 කුත් තියනවා සියල්ල ඒ වගේම තව ඔය කන්දක වශයෙන් මේ කල යුතු නොකල යුතු දේ ගැන සඳහන් වෙන තමන්ගේ භික්ෂුන් වහන්සේගේ සීලය ආරක්ෂා කරන්න කෝටියක් සංවර සීලයක් විනය විනය පිටකයේ සඳහන් වෙනවා. එතකොට මේ දේවල් හරියාකාරව ඉෂ්ට නොකිරීම තමයි එවතට පැමිණීම කියලා කියන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ට අයිති ශික්ෂාපද තමන්ට අයිති භික්ෂු සංවර සීලය ආරක්ෂා නොකර එවතට පැමිණීම තමයි ආරම්භතිච ආරම්භති කියලා කියන්නේ. එතකොට විප්පටිසාරි කියන්නේ මේ මේ එවතට පැමිණීමෙන් ඒ එවත ප්‍රත්‍ය වෙලා ඒ එවත හේතු වෙලා විපලිසර වෙනවා නොසන්සුන් වෙනවා ඒ ස්වභාවය තමයි. එතකොට එතනින් අකුසල සිද්ධ කරගන්නවා තව තවත්. එවතට පැමිණීමෙනුත් අකුස එවතට පැමිණීමෙන් තමන්ගේ සීලය බිඳ ගැනීමෙන් වෙනම අකුසල සිද්ධ කරනවා. එතකොට තමන් කර තමන් නොකළ දේ මේ ගැන පසුතැවීමෙනුත් තමන් කළ දේ ගැන පසුතැවීමෙනුත් මේ විපලිසර වෙලා එතනින්නුත් මේ අකුසල් සිද්ධ කර ගන්නවා. එතකොට මේ පුද්ගලයා තමයි පළවෙනි පුද්ගලයා කියලා කතා කරන්නේ. එතකොට මේ සර්ණයි අමිත මහත්මිය මම එතන පොඩ්ඩක් මෙතන විස්තර කරන්නම්. එතකොට මහත්මිය මේ මහත්මිය තේරුම් කරා භික්ෂුන් වහන්සේට ශික්ෂාපද 220ක් තියෙනවා. 220 අමතරව අධිකර සමත කියලා හතක් තියෙනවා. ඒක තමයි 227 උනේ. භික්ෂුණීන්ට 304ක් තියෙනවා. අධිකර සමත හතත් එක්කලා සියල්ල 311යි. දැන් අපි භික්ෂුන් වහන්සේලා ගැන කතා කරමු. ඒතර භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද ඒ 220ෙන් බරපතල ශික්ෂාපද තියෙනවා. ඒවා පාරාජික අපාරාජික හතරක් තියෙනවා. ඊට පස්සේ සංඝාදි ශේෂ කියලා එවත්
එන 11 13ක් තියෙනවා සංගාධිශේෂ ඊට පස්සේ අනියත වශයෙන් දෙකක් තියෙනවා ඊට පස්සේ නිස්සග්ග පාචිත්‍ය කියලා ශික්ෂා පද 30ක් තියෙනවා ඊට පස්සේ පාචිත්‍ය ශික්ෂා පද 92ක් තියෙනවා ඊට පස්සේ සීකියා 75ක් තියෙනවා ඊට අමතරව ඒ මහත්මේ කිව්වා වගේ ඇත්තටම කෝටියක් සංවර සීලය කියන්නේ ඔය කන්දක දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් කළ යුතු නොකළ යුතු දේ පෙන්වුම් කරලා තියෙනවා ඒක ශික්ෂා පද වශයෙන් නෙවෙයි කරන කාර්ය වශයෙන් එතකොට ඒ කළ යුතු දෙයක් නොකිරීමෙමුත් අවතක් සිද්ධ වෙනවා නොකළ යුතු දෙයක් කිරීමෙමුත් අවතක් සිද්ධ වෙනවා මෙතන කියන්නේ එතකොට මේ අර මුල කියපු ගරු එවත් ඇරෙන්න අනික්කේවේ අනික් ඒ කියන්නේ පාචිත්‍ය ශික්ෂා පද සේකියා මේවා පුළුවන් දෙසලා නිදහස් වෙන්න දෙසලා කියන්නේ තවත් භික්ෂු නමක් ළඟට ගිහිල්ලා ස්වාමීනි මම මෙහෙම අවතකට පැමිණියා අවත මං දැක්කා නැවත මම අවත කරන්නේ නැහැ කියන්නේ ඒකෙන් නිදහස් වීම ඒක තමයි දේශනාගාමි ඒ ශික්ෂා අවත ඒ විදිහට කරලා නිදහස් වෙන්න පුළුවන් මෙතන දැන් කියනවා මෙයා අවතකට පැමිණිලා ඒ පිළිබඳව විපිලිසර වෙනවා අවතකට පැමිණීමත් එක ප්‍රශ්නයක් ඊළඟට විපිලිසර වීමත් එයාගේ සිත චංචල භාවයෙන් තියෙන්නේ ඒකත් අකුසලයක් එයා මේක අවත දැකලා නිදහස් වුණා නම් දේශනා කරලා ඒ පුජ්‍යලයා නිදහස් වෙනවා දැන් එහෙම වුණාම වෙන්නේ ඒ පුජ්‍යලයාට ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් ඇති සැටිය නොදැනි මේක කරන්න බෑ යාට සිත චංචලයි සිත නිදහස් නෑ ධ්‍යාන සමාපatti වලට යන්න බෑවත් සහිත පුජ්‍යලයට ඒ වෙන කාරණයක් නිසා නෙවෙයි තමා තුළම එවත් නිසා තමන්ගේ සිත පිරිසුදු භාවයේ නැති බව තමා විසින්ම තමන් දකිනවා අන්න ඒ කාරණේ තමයි විපිරිසර භාවය ඉන් ආශ්‍රවය හට ගනී කියන කාරණය පෙන්වු කරන්නේ. තිරුවන් සරණයි බුම් පින්ස විස්තර කරාට ඇත්තටම එතකොට මේ ඇවතට පැමිණීමෙනුයි විපලිසර වීමෙනුයි තමන්ගේ කියන්නේ සීලය බිදීමෙන් මේ ඒ භික්ෂුන් වහන්සේට සමාධියත් මේ ප්‍රඥාවත් ඉදිරියට වඩා ගන්න බැරි වෙන හින්දා තමයි එතකොට මේ දැන් මෙතන දිගටම දැන් ගිහාම පස්වෙනි පුද්ගලයා ගැන කතා කරනවා පස්වෙනි පුද්ගලයා තමයි මේ සීනාශ්‍රවයන් වහන්සේ මේ පුද්ගලයන්ට අනුශාසනා කරන පුද්ගලයා. ඒ කියන්නේ එතකොට මේ අනුශාසනා කරන පුද්ගලයා මේ අවවාද ලැබෙනවා මේ ආයුෂ්මතුන්ගේ ඇවතට පැමිණීමෙනුත් ආශ්‍රවයෝ තියෙනවා විපලිසර වීමෙනුත් ආශ්‍රවයෝ තියෙනවා. එතකොට ඒ ඇවතට පැමිණිනු ආශ්‍රවයනුත් විපිලිසර වෙච්ච ආශ්‍රවයනුත් බැහැර කරලා සමාධියත් විදර්ශනාවත් වඩන්න එහෙම වැඩුවොත් තමයි මේ ඔබටත් පස්වෙනි පුද්ගලයා කියන්නේ ශීනාශ්‍රව පුද්ගලයා හා සමාන පුද්ගලයෙක් වන්න පුළුවන් වන්නේ ඒ මේ ආශ්‍රවයන් නැති කිරීමෙන් කියන එක පැහැදිලි කරනවා. එතකොට දැන් හැම පුද්ගලයා ගැනම දැන් කතා කරද්දී පස්වෙනි පුද්ගලයාගේ අවවාදයේ අනුව ඒ හැම පුද්ගලයාම පස්වෙනි පුද්ගලයා දක්වා යා හැකි විදිය තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට දැන් පළවෙනි පුද්ගලයා ඇවතටත් පැමිණෙනවා විපලිසරක් වෙනවා. එතකොට දෙවෙනි පුද්ගලයා ආරම්භති න විප්පටිසාරි හෝති. ඒ පුද්ගලයා ඇවතට පැමිණෙනවා නමුත් විපලිසර වෙන්නේ නැහැ. එතකොට දැන් ඒ කියන්නේ ඇවතට පැමිණිනයා කියලා නොදැන වෙන්න පුළුවනි ගොඩක් වෙලාවට මේ විපලිසර නොවන ස්වභාවය. එතකොට ඇවතට පැමිණීමේ අකුසලයෝ සිද්ධ වෙනවා. එතකොට ඒ පුද්ගලයා මේගේ අකුසල ධර්මයෝ
फल समापत्य फल प्रश्नावत्ट पश्चिनीमट मे पश्चिनी पुद्गलयागेन तमय अवाद लबन्न पुलवां रहतन वहांसेगेन मे आयुष्मतुंगे एवतट पेमिनीमेन हटगत आश्रयो तियनवा विपरीसरेन हटगत आश्रयो आश्रव्यो नवतट पेमिनी हटगत आश्रवयान दुरुकरला समत्यात विदर्शनावत वडनु मेनवी पश्चिनी पुद्गलयाट समान वेन्न अववाद लभेनवा पश्चिनी पुद्गलयागेन रहतन वहांसे केनेक्गेन तमय अववाद लभेन्ने रहतन वहांसे केनेकुट नियमाकारेन हंदुन गन्न पुलुवा पुद्गलयागे मे वेडिला तियेन आश्रवयान एवतट पेमिनीला एति आश्रवयान तियेनवा එවතට විපරිසර වෙච්ච ආශ්‍රවක් තියනවා දැන් ඒතර මේ දෙවනි පුද්ගලයාගේ විපරිසරයෙන් ඇති වෙච්ච ආශ්‍රව නැහැ මේ තුන්වෙනි පුද්ගලයා න ආරම්භති විපටිසාරී හෝති එතකොට ඒ පුද්ගලයා එවතට පැමිණිලා නැහැ නමුත් විපරිසර භාවයේ තියනවා එතකොට එයාට විපරිසර භාවයේ තියනවා මගෙන් වරදක් සිදු වුණාද මට කළ යුතු දේවල් මම කරාද නැද්ද කියන එක ගැන එයාට විපලිසරි භාවයක් තියෙනවා එතකොට එයා එයාගේ විනය ප්‍රතිපත්ති වල එයා දක්ෂතාවයක් නැහැ එයා ඒක හින්දා එයා හරි අවබෝධයක් නැහැ එයාගේ විනය ප්‍රතිපත්ති ගැන එතකොට එයා හරියටම දන්නේ මම මේ එවතක් සිදු කරාද නැද්ද කියන එක එතකොට එයා ඒක හින්දා එයාට විපලිසරි භාවයක් තියෙනවා එතකොට ඒ පුද්ගලයාට පස්සෙනි පුද්ගලයා දක්වා යෑමට නම් එතකොට ලැබෙන අවවාදය තමයි ආයුෂ්මතුන්ගේ එවතට පැමිණිපත් වීමෙන් හටගත් ආශ්‍රයෝ දක්නට ලැබෙන්නේ නැහැ නමුත් විපලිසරයෙන් හටගත් ආශ්‍රවයෝ වෙසසින් වැඩිලා තියෙනවා ආයුෂ්මතුන්ට විපලිසරයෙන් හටගත් ආශ්‍රව බැහැර කරලා සමතයත් විදර්ශනාවත් වඩමු වඩන්න කියලා වඩන්න ඒ කියන්නේ සමාධියත් ප්‍රඥාවත් වඩන්න ඒ කියන්නේ සීලයත් ආරක්ෂා කරගෙන සමාධියත් විදර්ශනාවත් වඩලා ප්‍රඥාවත් වඩලා පස්සෙනි පුද්ගලයා රහතන් වහන්සේ දක්වා පැමිණෙන්න කියන එක තමයි අවවාදය ඊළඟට හතරවෙනි පුද්ගලයා එවතට පැමිණෙන්නෙත් නැහැ විපලිසර වෙන්නෙත් නැහැ නාරම්පති න විප්පටිසාරි ඒ කියන්නේ එවතට පැමිණෙන්නෙත් නැහැ විපරිසර වෙන්නෙත් නැහැ එතකොට එයාගේ උපන් ලාමක අකුසල ධර්මයෝ නිර්වේශේෂෙන් නිරුද්ධ වෙත්නම් ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් ඇතිසැටියෙන් ගන්නේ නැහැ ඒ කියන්නේ සීලය තිබුණට ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් නැහැ එතකොට ඒ පුද්ගලයාට ලැබෙන අවවාදය තමයි මේ ආයුෂ්මතුන්ගේ විපරිසරයෙන් හටගත් මොනවාද එවතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයොත් නැහැ විපරිසරයෙන් හටගත් ආශ්‍රවයොත් නැහැ මේ එම නිසා සමතයත් විදර්ශනාවත් වඩන්න පස්වෙනි පුද්ගලයා හා සමාන වෙන්න කියලා. ඒතර මේක සාමාන්‍ය හරි මේ තේරුම් ගන්න ටිකක් අපහසු ඇති මේක තේරුණාද නැත්නම් තව පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි. මෙතන ඇයි විපිලිසර වෙන්නේ කියන කාරණයටත් අපි පොඩ්ඩක් කතා කරොත් එවත අනාපත්‍ය ආපත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් සලකනවා නම් ආපත්‍ය අනාපත්‍ය වශයෙන් සලකනවා නම් ඒ කියන්නේ එයා විනය පිළිබඳව නොදැක්ම තමයි එතන කාරණය. අන්න ඒක නිසා තමයි විපිලිසර භාවය එන්නේ. එයා තුළ විපිලිසර භාවයක් ඇති වෙනවා. විනය කර්ම පිළිබඳව නොදැනීම නිසා එයාට ඒක සුද්ධ පවිත්‍රව දන්නේ නැහැ. මම අවතකට පැමිණලාද අවතකට නොපැමිණාද? ඒතකොට අවතකට නොපැමිණත් මේ අවතකට නොපැමිණේ විපිලිසර වෙනවා. ඒ කියන්නේ අවතකට නොපැමිණත් විපිලිසර වන්නේ එයා විනය කර්ම පිළිබඳව ඒ ශික්ෂා පද පිළිබඳව විනිශ්චය එයා තුල නැහැ. ඒ කියන්නේ අනාපත්‍යයි ආපත්‍ති සංඥාවෙන් විපිලිසර වේ. අන්න ඒ ආකාරයෙන් එක දකින්න මේක
ඒ ධර්මයේ තුල විනය සංග්‍රහය තුල දක්ින ස්වභාවය තමයි පෙන්වුම් කරන්නේ. තෙරුවන් සරණයි. මේ කාර්යය පිළිබඳව යම් කිසි මහත්මෙක් ප්‍රශ්නයක් තියනවද කතා කරනවද? ඇත්තටම දැන් මේ පුද්ගල පඤ්ඤාක්තිකරණයේ අමාරුම තේරුම් ගැනීම අපහසුම එකක් තමයි මේ පස්වෙනි නිර්දේශයේ පළවෙනි එක තව මොන හරි නොතේරෙන එකක් තියෙනවා නම් කතා කරන්න එතකොට තව පැහැදිලි කරන්න පුළුවන් සර්ට එතකොට විනය නීති විනය සම්බන්ධයෙන් උත් පැහැදිලි කරන්න මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ කතා කරන්න සමා වෙන්න මිස් පස්වෙනි කෙනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද පස්වෙනි කෙනා ගැන ඒ කියන්නේ මෙතන හතරයි නේ අපිට විස්තර කරලා දෙන්නේ පස්වෙනි කෙනා මේ පළවෙනි ඡේදයේද සඳහන් වෙන්නේ පස්වෙනි කෙනා මේ අවසාන ඡේදය බලන්න පස්වෙනි ඡේදය අවසාන ඡේදය පස්සෙනී පුද්ගලයා මේ එවතට පැමිණීලා එවතට පැමිණින්නෙත් නෑ විපරිසර වෙන්නෙත් නෑ මේ පුද්ගලයා එතකොට ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් ඇතිසැටියෙම දන්නවා ඇතිසැටියෙම දැනගෙන මේ මේ මොනවාද චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් විශේෂින් ප්‍රත්‍යක්ෂව දැනගෙන වාසය කරන පුද්ගලයා තමයි පස්සෙනි පුද්ගල ශීනාශ්‍රව වායන් වහන්සේ තමයි පස්සෙනි පුද්ගල. එතකොට පස්සෙනි පුද්ගලයා තමයි අවවාද අනුශාසනා කරන්නේ මේ මේ අනිත් පුද්ගලයෝ හතර දෙනාට ඒගොල්ලන්ගේ ආශ්‍රවයන් ෂෙයා කිරීමට ආශ්‍රවයන් මේ ෂෙයා කිරීමට අවවාද දෙන දීමට ඉතාම සුදුසු පුද්ගලයා තමයි රහතන් වහන්සේ. එතකොට අද කාලේ දැන් මේ අවවාද දීමට රහතන් වහන්සේලා නැති වුණාට ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අවවාද දීම සිදු කරනවා. නමුත් රහතන් වහන්සේ තමයි මෙතන මේ මේ පෙළේ හඳුන්වන්නේ ඉතාම සුදුසු පුද්ගලයා පස්වෙනි පුද්ගලයා ඉස්සෙල්ලා දක්වපු පුද්ගලයෝ හතර දෙනාට අවවාද දීමට සුදුසු. उत्साह अवसाने अवसान අරමුණ පස්වෙනි පුජ්‍යලයා භාවයට පත්වීම. එරුවන් සර්ණයි එහෙමනම් ඉදිරියකට යමු නේද? ඔව් දැන් අර මෙතන ඇත්තට මෙතන තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙන එතන පස්වෙනි පුජ්‍යලයා වෙනම දක්කලා නැති හින්දා එතන පෙන්නන්නේ පළවෙනි හතරෙන් කොහොමද පස්වෙනි පුජ්‍යලයාට යා යුත්තේ කියන එක. ඉතින් ඇත්තට මේක ඉතාම වැදගත් දෙයක් වික්ෂුන් වහන්සේලාට තමයි මේක මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාටම තමයි මේක දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ඒක තේරුණා කියලා මම හිතනවා. එතකොට අපි බලමු දෙවනි පුද්ගලයා ගැන. දෙවනි පුද්ගලයෝ පස් දෙනා ගැන. කවුද මේ දෙවනි පුද්ගලයෝ පස් දෙනා? දත්වා අවජානාති. සංවාසේන අවජානාති. ආදේය මුකෝ හෝති ලෝලෝ හෝති මන්දෝ මුකෝ මන්දෝ මෝ මූහෝ හෝති. ඒ කියන්නේ පාලියෙන් මේ පස් දෙනා හඳුන්වලා තියෙන විදිය. එතකොට දත්වා අවජානාති කියන්නේ දී අවමන් කරේ. එතකොට දැන් මෙලව යම්කිසි පුද්ගලයෙකුට සිවුරු මේ පිරිකර සෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකර ඔක්කොම පිරිනවල නමලා ඊට පස්සේ මේ මේ මම දුන්න හින්දා ඒ කියන්නේ එයාගෙන ඊට පස්සේ දැන් ඒ එයාට ඊට පස්සේ ඒ පුජ්‍යලයට ගොඩාක් ලැබීම ඇති පුජ්‍යලයක්. එතකොට ඒ වගේම තමන් දෙනා වගේම අනිත් අයගෙනුත් ලැබීම තියෙනවා. එතකොට දැන් ඒ පුද්ගලයාට නමුත් අවමන් කරනවා මේ මම දුන්න හින්දා තමයි මෙයා පිළි අරගෙන ඔක්කොම රැකෙන්නේ කියලා අවමන් කරනවා. ඒතර දීලා අවමන් කරන එක තමයි දත්වා අවජානාති කියලා කියන්නේ. එතකොට අපි දුන්න දෙයින් තමයි රැකෙන්නේ විදියට අවමාන කරනවා නම් ඒක දත්වා අවජානාති. දී අවසන අවමන් කරනවා කියන එක. ඒතර සංවාසේන අවජානාති.
සංවාසයෙන් අවජානාති කියන්නේ ආශ්‍රය කරලා ඒ කියන්නේ යම් පුද්ගලයෙක් එක්ක අවුරුද්දක් දෙකක් තුනක් විතර මේ ආශ්‍රය කරලා එකට ඉඳලා එයාට හොඳින් ගරුසරුව මුලින් ඉඳලා පස්සේ ගරුසරු කරන්නේ නැතිව ඊට පස්සේ අවමන් කරනවා එතකොට ඒක තමයි සංවාසයෙන් අවජානාති කියලා කියන්නේ ඊළඟට තුන්වෙනි පුද්ගලයා आदेय मुखो होति आदेय मुख किलकियाने फलम वचने तदिम गई फलम तम मुलिम महनदे तदिम विश्वास करलंगट यम पश्यकिंगेमे दिन हुदरी नरकारी अहन लघुन तिंगेम या हुदे तदेम विश्वास करणवा तव यागे नरक मुलिंगे हुआ नरक मुलिम विश्वास करना तव के फलम वचने एक तदिम विश्वास करना ये पुद्गल तमाइ आदेय मुखो होती आदेय मुख पुद्गल ईलंगट लोलो होती लोलो होती के सरेन पुद्गल एक यम पुद्गले कुट हीन श्रद्धा वक्तियन वना हीन भक्तियक तीयन वना हीन प्रेमयक तीयन वना हीन प्रसादयक तीयन वना ये पुद्गल सेलेनवा ये पुद्गल विनश्रेनवा एक तुनुरुवन किरे ही हीन श्रद्धा वक्तियन वना हीन भक्तियक हीन लदिकमक तीयन वना ये में ये पुद्गल वा लेसियम में विन पत्तकट हरेन्न पुलुवांगे तुकोटे ये पुद्गल हरियट निकांग में यार अट्टकता की दहायक इन गेहो वगे इन हेलवेन वगे तमाइ एवगेम मे मुनाद नर मे हर के कसे कुड निकम पुहल गेडिया वगे तिब्बाम ये पुहल गेडिया पेरलेना वगे तमाइ की मे सरण पुजलिया कथा करे मे लोलो होती के अन्े हीन श्रद्धा हीन भक्ति हीन प्रेम हीन प्रसाद पुजलिया පහසෙම වෙනස් වෙන පුද්ගලයා තමයි ලෝලයා කියලා කතා කරන්නේ. එතකොට මන්දෝ මන්දෝ මෝමුහු හෝති. ඒ කියන්නේ අඥානෙක් මහා මෝඩේ. මහා මෝඩේ කියන්නේ ලොකුම මෝඩෙක්. ඒ කියන්නේ මහාම මෝඩෙක් තමයි. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කුසලා කුසල ධර්මයන් ගැන දන්නේ නැහැ. සාවද්ද්‍ය නිර්වද්ද්‍ය ගැන දන්නේ නැහැ. මොනවද හරි වැරදි දේ ගැන දන්නේ නැහැ. හීන ප්‍රනීත ධර්ම ගැන දන්නේ නැහැ. සප්පතිභාග කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ કૃષ્ණ ශුක්ල ධර්ම ගැන දන්නේ නැහැ. ඒකට මේ පුජ්‍යලයා අඥානයි. මහා මෝඩේ. මහා මෝඩේ කියලා කියන්නේ ඒකයි. එතකොට කිසිම දෙයක හොඳ නරක ගැන අවබෝධයක් කරගන්න බැරි පුජ්‍යලයා තමයි අඥානයා කියලා කියන්නේ. මහා මෝඩයා කියලා කියන්නේ. එතකොට අපි ඒ පුජ්‍යලයා පස් දෙනා දෙන කතා කරා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා පංච පුද්ගලය පස් දෙනා පංච යෝදා ජීවූපමා පුද්ගලයා එතකොට බුදුරජාණන් වහන්සේ මේ යෝදා ජීවූපමා පුද්ගලයා පංච යෝදා ජීවූපමා පුද්ගලයා විදියට යුද සෙබළු පස් දෙනෙක් උපමා කරනවා භික්ෂූන් වහන්සේලා පස් විදිය පස් ආකාර භික්ෂූන් වහන්සේලා පස් නමකට එතකොට අපි මුලින්ම බලමු කවුද මේ යුද සෙබළු පස් දෙනා කියලා අපි මුලින්ම යුද සෙබළු පස් දෙනා හඳුනගමු. පළවෙනි යුද සෙබළා තමයි ඒ යුද සෙබළා දූලිකන්ද කිට පාලියෙන් හඳුන්වන්නේ රජග්ගය. රජග්ගය දැකලා නවතිනවා. ඒ කියන්නේ රජග්ගය කියන්නේ දැන් යුද්ධයක් අවස්ථාවේදී මේ ඇත්තස් පාබල මේ හමුදාවල රිය වල දූවිල්ල ඇවිස්සෙනවා. එතකොට ඒ දූවිලි කඳ ඉහළට නැග්ගහම මේ යුද සෙබලා මේ දූලි කඳ දැකලා මේ නවතිනවා. ඉදිරියට යන්නේ නැහැ, නවතිනවා, පසුබසිනවා. එතකොට දෙඩි වෙන්නේ නැහැ, හිත දෙඩි නොවේ, රණ බිමට බස්නට නොහැකි වෙයි. එතකොට මෙබඳු යුද සෙබලා තමයි ලෝ විද්‍යාපාන වෙන පළවෙනි යුද සෙබලා කියලා හඳුනලා තියෙන්නේ. එතකොට දෙවෙනි යුද සෙබලා මේ දූලිකඳ ඉවසනවා. ඒ කියන්නේ රජග්ගේ ඉවසනවා.
දජග්ගය දැකලා නවතිනවා. මොකද්ද මේ දජග්ගය කියන්නේ? දජග්ගය කියලා කියන්නේ දැන් ඔය යුද්ධෙට යුද්ධයක් වෙලාවදී ඔය මේ ඔය අස්සයෝ ඇත් පිට ඒ වගේ තැඟල කොඩි අරගෙන ඒ කියන්නේ සංකේත විදියට ඒ කියන්නේ යද්දී එතකොට ඒ වගේ කොඩියක් ඒ කියන්නේ ඈත යුද සේනාවක් එද්දී ඒ කොඩි වලින් අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ කොඩි දැක්කහම පසුබසිනවා. එතකොට මේ පළවෙනි යුද සෙබලා දූලිකඳ දැකලයි පසුබැස්සේ. දෙවෙනි යුද සෙබලා දූලිකඳ ඉවසනවා. යා දූලිකඳ දැක්ක කියලා යා බය වෙන්නේ නැහැ. නමුත් අර මේ ළඟට කිට්ටුනහම මේ කොඩි දකින්වනි කොඩි කෙලවර කොඩිවල කෙලවර දැකලා යා බය වෙනවා. යා බය වෙලා නවතිනවා. පසුබසිනවා. නොදැඩි වෙනවා. එතකොට රණබිමට බස්නට එයාට නොහැකි වෙනවා. එතන මේ පුද්ගලයා තමයි මේ ලෝ විද්‍යාමාන වෙන දෙවනි යුද සෙබලා. එතකොට තුන්වෙනි යුද සෙබලා තමයි එයා දූලිකඳ ඉවසනවා. ඒ කියන්නේ මේ රජග්ගය ඉවසනවා. දජග්ගයත් ඉවසනවා. නමුත් රණගොස දැකලා නවතිනවා. රණගොස මොකද්ද මේ යුද්ධේ යුද්ධයක් වුණාම ഘോഷාවක් වෙනවනේ. මේ ඒ කියන්නේ ඒ ආයුධ වලින් වෙන්න පුළුවන් මේ විවිධාකාර ඒ කියන්නේ සත් ඒ කියන්නේ සා ඒ කියන්නේ වස්සයෝ මේ වගේ මේ සහබ ඉන්නවනම් ඇත්තස් ඒ වගේ ඒ ഘോഷාව ඇති වෙනවා. මිනිස් ඒ කියන්නේ සුදු සෙබළුන්ගේ ഘോഷාව ඇති වෙනවා. විවිධාකාර ഘോഷා ඇති වෙනවා. දැන් අද කාලේ නම් වෙඩි සද්ද ඒ වගේ ගොඩක් ഘോഷා ඇති වෙනවා. එතකොට ඒ ഘോഷාව අහලා නවතිනවා. නවතිනවා, පසුබසිනවා, නොදැඩි වෙනවා, රණබිමට බහින්න බැරි වෙනවා. එතකොට මේ පුද්ගලයා තමයි මේ ලෝ විද්‍යාමාන වෙන තුන්වෙනි යුද සෙබලා. ඊට පස්සේ කවුද මේ හතරවෙනි යුද සෙබලා? හතරවෙනි යුද සෙබලා රජග්ගයත් ඉවසනවා, දජග්ගයත් ඉවසනවා, රණගොසත් ඉවසනවා. නමුත් පහර එක පහරක් වැදිච්ච හැටි යා නැසෙනවා. එයා දුර්මුක වෙනවා. එතකොට මේ යුද සෙබලා තමයි හතරවෙනි යුද සෙබලා. එතකොට පස්වෙනි යුද සෙබලා. පස්වෙනි යුද සෙබලා දූලිකඳත් ඉවසනවා. මේ කියන්නේ රජග්ගේ ඉවසනවා, දජග්ගේ ඉවසනවා, රණගොස ඉවසනවා, අවිපහරත් ඉවසනවා. එයා යුද්ධය ජය ගන්නවා. එයා යුද්ධය ජය ගන්නවා. යුද්ධය ජය අරගෙන ජය කඳවුරේම වාසය කරනවා. එතකොට මේ පුජ්‍යලයා තමයි පස්වෙනි යුද සෙබලා. එතකොට මේ යුද සෙබළු පස් දෙනාව බුදුචාරන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලා පස් නමකට සමාන කරලා. එතකොට දැන් අපි හඳුනගමු කවුද මේ භික්ෂූන් වහන්සේලා පස් නම. එතකොට කවුද මේ පළවෙනි භික්ෂූන් වහන්සේ පළවෙනි යුද සෙබලා හා සමාන භික්ෂූන් වහන්සේ කවුද? එතකොට මේ පළවෙනි භික්ෂූන් වහන්සේ රජග්ගය දෙකලයි පසුබසින්නේ. මොකක්ද මේ රජග්ගය? රජග්ගය කියලා හඳුන්වන්නේ මේ කියන්නේ අසවල් ගමක හරි කොහේ හරි නියන් ගමක කවුරු හරි ස්ත්‍රියක් මේ මනා රූසපි රූසපුවක් තියෙන දෙකුම් කළු ප්‍රසාද එළවන ස්ත්‍රියකගේ රූසපුව ඇහුවාම ඒ අහලා කිඳෙනවා, පසුබසිනවා, නොදැඩි වෙනවා, බඹසර රක්නට නොහැකි වෙනවා. එතකොට තමන්ගේ ශික්ෂාව දුර්වලයි කියලා ප්‍රකාශ කරලා ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යනය කරලා ගිහි වෙනවා. එතකොට මෙතන රජග්ගයට සමාන කරේ, ඒ කියන්නේ දූවිල්ලට සමාන කරේ ස්ත්‍රියක් ගැන, රූමත් ස්ත්‍රියක් ගැන අහන්න ලැබීම. ඒ අහලා ඒ භික්ෂුවගේ ශික්ෂාව දුර්වල වුණා නම් ඒ භික්ෂුව ශික්ෂාව දුර්වලයි කියලා ශික්ෂා ප්‍රත්‍යක්ෂණය කරලා ගිහි වෙනවා නම් ඒ තමයි පළවෙනි භික්ෂූන් වහන්සේ භික්ෂුව මේ පළවෙනි යුද සෙබලා හා සමාන යුද්ධයට යන්න දූවිලි කඳ දැකලා පහුබැහැලා යුද්ධයට යන්න නැතුව නතර වුණා වගේ මේ පළවෙනි භික්ෂූන් වහන්සේ මේ කෙලෙස් සුද්ධයට නැති කරන්න බැරි වෙනවා, බය වෙනවා, මේ ඉදිරියට යන්න බැරි වෙනවා, හිත හදා ගන්න බැරි වෙනවා. ඒ මනා රූසපුවක් ඇති ස්ත්‍රියකගේ දෙකුම් කළු රූසපුව ගැන අහන්න ලැබීමේ. එතකොට කවුද මේ දෙවනි භික්ෂුව? කවුද
ඒ භික්ෂුව මේ ස්ත්‍රියකගේ මනාරූ සපුව අහලා මේ සිත මේ ඒ කියන්නේ සිත දුර්වල වෙන්නේ නැහැ. නමුත් ඒ මේ දජග්ගේ කියට සමාන කරන්නේ ස්ත්‍රියක් දකිනවා මනාරූ සපු ඇති ස්ත්‍රියක් දකිනවා. ඒ ස්ත්‍රිය දැකලා ඒ ස්ත්‍රියගේ දැකුම් කළු භාවය ප්‍රසාද එළවන සුළු භාවය දකිනවා. දැකලා ඒ ඒ දැකලා මේ තමන්ගේ සිත දෙඩි වෙන්නේ නැහැ. සිත කිඳෙන දෙකිඳෙනවා පසුබසිනවා නොදෙඩි වෙනවා. එතකොට තමන්ගේ බඹසර රැකගන්න බැරි වෙනවා. බඹසර රැකගන්න බැරි වෙලා ශික්ෂාව දුර්වලයි කියලා ප්‍රකාශ කරලා ශික්ෂා ප්‍රත්‍යක්ෂණය කරලා ගිහි වෙනවා. එතකොට මේ දෙවනි යුද සෙබලා හා සමානයි දජග්ගයට සමාන කරේ මනාරූ සපුවක් ඇති ස්ත්‍රියක් දැකීම තමයි මේ දජග්ගයට සමාන කරේ භික්ෂුන් වහන්සේලා දෙවනි භික්ෂුන් වහන්සේට. එතකොට තුන්වෙනි භික්ෂුන් වහන්සේ රජග්ගය ඉවසුවා දජග්ගය ඉවසුවා. ඒ කියන්නේ ස්ත්‍රියගේ රූ සපුව ගැන අහපු එකට හිත නොදැඩි වුන් නැහැ. එතකොට ස්ත්‍රියක් දැක්ක කියලා හිත නොදැඩි වුන් නැහැ. නමුත් ඒ ස්ත්‍රියගේ හිනාව කතාව විහිළුව, ඒ කියන්නේ සිනාව කතාව හඬනගා සිනාසීම, එතකොට විහිළුව දැකලා ඒ එතකොට හිත කිඳෙනවා පසුබසිනවා නොදැඩි වෙනවා බඹසර රකින්නට නොහැකි වෙනවා. එතකොට ශික්ෂාව දුර්වලය බව ප්‍රකාශ කරලා ශික්ෂා ප්‍රත්‍යක්ෂණය කරලා ගිහි වෙනවා. එතකොට මේ තුන්වෙනි යුදසෙබලාට සමාන කරලා කරපු භික්ෂුන් වහන්සේ. ඊළඟට කවුද මේ හතරවෙනි භික්ෂුන් වහන්සේ රජග්ගය තිබසුවා. ඒ කියන්නේ ස්ත්‍රියකගේ මේ රූ සපුව ගැන ඇසීමක් තිබසුවා. දජග්ගය ස්ත්‍රිය දැක්තහමත් තිබසුවා. එතකොට රණහඬ ඉවසුවා. ස්ත්‍රියගේ කතාව හිනාව උසුළු විසුළු මේ ඔක්කොම ඉවසුවා. නමුත් මේ එතකොට මේ 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 භික්ෂුන් වහන්සේ සිල්වත්. එතකොට මේ ඔක්කොම අරණ්‍ය ගතව හරි වෘක්ෂ මූල ගතව හරි ශුන්‍යාගාර ගතව හරි ඒ තැනකට ගිහිල්ලා විවේකීව ඉඳගෙන මහණදම් පුරන්න හදනවා. එතකොට ඒ අවස්ථාවකදී ස්ත්‍රියක් ඇවිල්ලා තමන්ගේ ගාව මේ තමන්ගේ ආසන ළඟ වාඩි වෙනවා. වාඩි වෙලා එතකොට කතා බහ කරනවා. එතකොට තමන්ට බැරි වෙනවා තමන්ගේ ශික්ෂාව මේ දුර්වල වෙනවා. එතකොට තමන්ගේ හිත මැඩව ගන්න බැරි වෙනවා. එතකොට මැඩගෙන තමන්ගේ ශික්ෂාව දුර්වලයි කියලා ප්‍රකාශ කළ ශික්ෂා ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව මෛත්‍රුණ ධර්ම සේවනය කරනවා. එතකොට මේතන ලොකුම කෙලසක් මෙතන සිද්ධ වෙන්නේ. එතකොට හරියට මේ පහර කාලා නැසෙනා වගේ, අර යුද සෙබල පහර කාලා නැසෙනා වගේ දෙයක් තමයි කරගන්නේ. එතකොට තමන්ගේ සීලය තනිකර බිඳ ගන්නවා. එතකොට බිඳගෙන මෛත්‍රණ ධර්ම සේවනය කිරීමෙන් එතකොට ශික්ෂා ප්‍රත්‍යක්ෂණය නොකොට දුර්වල බව ප්‍රකාශ කරන්නේ නැතිව එතකොට මේ භික්ෂුන් වහන්සේගේ සීලය කැඩීමෙන් හරියට අර යුද සෙබලා නැසුණා වගේ මේ භික්ෂුන් වහන්සේගේවත් නැසෙනවා. එතකොට ඇත්තටම තෙරුවන් සරණයි අමිත මහත්මිය, මෙතන පරාජිකා පත්ති ගැන පොඩි දැනුමක් තිබුණා නම් මේ කාරණේ හොඳට තේරෙනවා. පරාජිකා හතරක් තියෙනවා. ඒ පරාජිකාව කියන්නේ භික්ෂු භාවයේ නැසෙන අවස්ථාවක්. ඒ භික්ෂුන් වහන්සේ කියනවා හිස සිඳුණු මිනිසෙක් කියලා. හිස නැති මිනිසෙක් උන්නේ වටිනාකමක් නැහෙනි. ඒ වගේම මේ පරාජිකා හතරකට අහු වුණොත් යම්කිසි භික්ෂුවක් තමන්ගේ ශික්ෂාව ත්‍යාකණය නොකොට ඒ පරාජිකා ආපත්‍යයකට හැමන පැමිණි භික්ෂුවට නැවත භික්ෂු භාවය ගන්න බෑ. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවගේ උපසම්පදාව නැති වෙනවා. තවම කිසිම දවසක මේ භවයේ උපසම්පදාවක් ලබන්න බෑ. ඒක තමයි සම්පූර්ණ නැසී යන ස්වභාවය. ඒතකොට ශික්ෂාව ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ දුර්වලම ප්‍රකාශ කරලා එයා
ඒ උපසම්පදා සීලයෙන් අයින් වෙනවා. ඒකට ක්‍රම ගොඩක් තියෙනවා, ශේෂ්ඨ ගාණක් තියෙනවා. ඒ භික්ෂු භාවය තමන් ප්‍රත්‍යක්ෂණය කරලා මට මේ භික්ෂු භාවයේ සිවුර දරන්න බෑ, මගේ උපසම්පදා සීලය ආරක්ෂා කරන්න බෑ කියලා ඒ ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකට ප්‍රත්‍යක්ෂණය කරලා එයා ගිහි බවට පත් වුණා නම් ගිහි බවට පත් වුණ පුජ්‍යලයට මේ මෛතුන්න සේවනය ඇවතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඒ ඒ පුජ්‍යලයා කවදා හරි නැවත භික්ෂු භාවයට පත් වෙන්න පුළුවන්. එතකොට ශික්ෂාව ප්‍රත්‍යක්ෂණය නොකොට මේ ඇවතකට පත් වුණොත් එයාට කිසිම දවසක උපසම්පදා වෙන්න බෑ, භික්ෂු භාවයක් ලබා ගන්න බෑ. අන්න ඒක තමයි නැසෙනවයි කියන්නේ. නැසෙන පුජ්‍යලයට පිළියම් පිළියමක් නැහැ. ඒක තමයි පුජ්‍යලයන් අර ඉස්සලා තුන් දෙනාම ශික්ෂාව ප්‍රත්‍යක්ෂණය කළා, එයාලා ඉංගලා ගියා. ඒකේ ගැටලුවක් නැහැ. මෙතෙන්දී ඒ භික්ෂුව නැසෙනවා, නැසි අවසන් වෙනවා. ඒක තමයි එතන පළවෙනි පරාජිකාව තමයි මෛත්‍රීණ ධම්ම සේවනය. ඒ මෛත්‍රීණ ධම්ම සේවනයට අහු වුණොත් ශික්ෂාව ප්‍රත්‍යක්ෂණය නොකර භික්ෂුවක් භික්ෂු භාවයේ සම්පූර්ණයෙන්ම නැතිගෙන යනවා. ඒ කාරණේ තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. ඒ ඊට පස්සේ එතනින් බේරුණ පුජ්‍යලයා ඉදිරියට යන හැටි අමිතම ආත්මී ඉදිරියට තේරුම් කරයි. තේරුම් සරණයි. බොහොම පින් සර්විස්තර කරාට. ඒකට අපි බලමු කවුද මේ පස්වෙනි පුද්ගලයා. පස්වෙනි භික්ෂුන් වහන්සේ දූලිකඳ ඉවසනවා, දජග්ගේ ඉවසනවා, රණහඬ ඉවසනවා, පහර දෙනවා ඉවසනවා. හෙතේම සංග්‍රාමය ජයගෙන සංග්‍රාම ඇත්තේ යුද කඳවුරෙම වාසය කරනවා. එතකොට මොකද්ද මේ සංග්‍රාම විජය කියන්නේ? එතකොට මේ පස්වෙනි යුද සෙබලාගේ සංග්‍රාම විජය කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ මේ සසුන්හි අරණ්‍යගත වෙලා හරි, වෘක්ෂමූලගත වෙලා හරි, ශුන්‍යාගාර වෙලගත වෙලා හරි, එතකොට මේ පලක් බැඳගෙන කය ඍජු කරගෙන කර්මස්ථානාභි මුඛව සිහියලවාගෙන මේ කාය ලෝකයේ අභිඥාව දුරු කරලා අභිඥාව පහවෙච්ච සිතින් වාසය කරනවා. එතකොට අභිඥාවෙන් සිත පිරිසුදු කරාට පස්සේ ව්‍යාපාද දෝෂය හැර ව්‍යාපාද රහිත සිත් ඇතිව, ඒ කියන්නේ සියලු සතුන්ට මෛත්‍රී සහගතව වාසය කරන්න පුළුවන් වෙනවා. එතකොට සියලු සතුන්ට මෛත්‍රී සහගතව සිත ඇති වුණාම, කාමරාගේනුත් පටිගේනුත් සිත පිරිසුදු වුණාම සිත තීන මිද්‍ය දුරු කරන්න නැඹුරු වෙනවා. එතකොට තීන මිද්‍ය දුරු කරාම, පහ වුණාම ආලෝක සංඥා ඇතිව, එතකොට සම්‍යක් ප්‍රඥා ඇතිව වාසය කරන්න පුළුවන් වෙනවා. එතකොට තීන මිද්‍යෙන් සිත පිරිසුදු වුණාම සිතේ නොසන්සුන් භාවය, සිතේ උඩගු භාවය දුරු වෙනවා, නොසන්සුන් භාවය දුරු වෙනවා, උද්දච්ච කුක්කුච්චේ සිත පිරිසුදු වෙනවා. එතකොට උද්දච්ච කුක්කුච්චේ සිත පිරිසුදු වුණාම විචිකිච්ඡාව දුරු කරන්න සිත නැඹුරු වෙනවා. එතකොට මේ කුසල ධර්මයන්ගේ සැක රහිත වෙනවා, සැක රහිත වෙලා විචිකිච්ඡාවෙන් සිත පිරිසුදු වෙනවා. එතකොට සියලු මේ උපක්ලේශ වෙන, මේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ, සියලු පංච නීවරණ ධර්මයන් දුරු කරලා කාමයන්ගෙන් වෙන් වෙලා, සියලුම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා, ඊට පස්සේ විතක්ක විචාර සහිතව විවේකයෙන් උපන්න ප්‍රීති සුඛයේ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරන්න හැකි වෙනවා. එතකොට සියලුම පංච නීවරණ දුරු කරහට පස්සේ ධාන ලබා ගැනීමට, ධාන ලබා ගැනීමට සිත නැඹුරු වෙනවා. එතකොට විතක්ක සහිතව, විචාර සහිතව, විවේකයෙන් උපන් ප්‍රීති සුඛයේ ඇතිව ප්‍රථම ධානය ලබා ගැනීමට මේ පහසු වෙනවා. එතකොට
ඊට පස්සේ විතක්ක ਵਿਚාර සංසිඳිලා එතකොට ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධානයට සිත නැඹුරු වෙනවා එතකොට ද්විතීය ධානයෙන් පස්සේ එතකොට ප්‍රීතිය ප්‍රීතියගේ විරාගයෙන් පස්සේ සුඛ ඒකග්ගතා සහිත තෘතිය ධානයට පත් වෙනවා එතකොට සුඛයාගේ ප්‍රහාණයෙන් පස්සේ උපේක්ඛා ඒකග්ගතා සහිත චතුත්ථ ධානයට පැමිණ වාසය කිරීමට හැකි වෙනවා එතකොට මේහිම ධ්‍යාන සමාපatti ලැබීමෙන් සිත සමාධිගත වෙනවා එතකොට සිත පිරිසුදු වෙනවා සිත නිර්මල වෙනවා කෙලෙස් රහිත වෙනවා එතකොට මේ පහ වූ කෙලෙස් ඇති වුනහම සිත මෘදු වෙනවා සිත කර්මණ්‍ය වෙනවා එතකොට සිත කර්මණ්‍ය වුණාම සිත මෘදු වුණාම ආසවක්්‍ය ඥානය පිණිස සිත නැඹුරු වෙනවා එතකොට දුක් ඇති සැටියෙන් දැනගන්නවා දුක ඇතිවීමේ හේතු ඇති සැටියෙන් දැනගන්නවා දුක නැති කිරීම දැනගන්නවා එතකොට දුක නැති කිරීමේ මාර්ගය පිළිවෙත දැනගන්නවා එතකොට මේ චතුරාර්ය සත්‍ය දැනගෙන එතකොට ආශ්‍රව ඇති සැටියෙන් දැනගන්නවා එතකොට කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ඇති සැටියෙන් දැනගන්නවා එතකොට ඒ ආශ්‍රය ඇතිවීමේ හේතුව දැනගන්නවා ආශ්‍රවයන්ගේ නිරෝධය දැනගන්නවා ආශ්‍රවයන් නිරෝධය කරන පිළිවෙත දැනගන්නවා එතකොට මෙසේ ආශ්‍රවයන් ෂේ වුණාට පස්සේ ආශ්‍රව ෂේ ඥානෙ ලැබුණාට පස්සේ තමන්ගේට මේ ආශ්‍රවයේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණාට පස්සේ ප්‍රඥාව පහළ වෙනවා තමන්ගේ ජාතිය ෂේ වුණා තමන්ගේ බඹසර වැස කිමිම වෙන කලයුතු කිස නිම කරා අරහත්ත්වයේ සඳහා වෙන කලයුතු දෙයක් නැහැ කියලා දැනගන්නවා එතකොට මේ සියලු කෙලෙස් නැසීම තමයි මේ භික්ෂුන් වහන්සේගේ සංග්‍රාම විජය. එතකොට භික්ෂුන් වහන්සේ යුද්ධයකින් ජයගත්ත කියන්නේ මේ කෙලෙස් යුද්ධෙන් ජයගත් ගැනීම තමයි මේ අරහත් භාවය. එතකොට පස්වෙනි යුද සෙබලාට සමාන කරේ රහතන් වහන්සේ. එතකොට සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ මේ කෙලෙස් යුද්ධෙන් ජයගත්ත සංග්‍රාම විජය ලැබපු රහතන් වහන්සේ ගැන තමයි මෙලොව විද්‍යාමාන වෙන පස්සන මේ යුද සෙබලා විදියට භික්ෂුන් වහන්සේව සමාන කරලා පෙන්වුවේ මෙතන. එතකොට මේක වෙන අපයි තිරුවන් සරණයි අනිත් මාත්මී එතන තවත් එතන ප්‍රකට වෙන තැනක් තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක ප්‍රාතිමෝක්ෂ ඒක නිවනට වෙන පමුණවන ස්වභාවය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත පුජ්‍යලයා තමයි මේ ජය ගන්නෙ. ඒක තමයි මූලික ධර්ම ස්වභාවය. ඒ සීලයෙන් යුක්ත පුජ්‍යලයා තමයි ධ්‍යාන සමාපatti ඊට පස්සේ විදර්ශනාවට බහින්නේ. ඒක කාරණේ තමයි මෙතන ගොඩාක් ප්‍රකට කරන්නේ. අර පළවෙනි හතර දිනාම ප්‍රාතිමොක්ෂ සංවර සීලය ඒගොල්ලන්ට ඉවසන්න බැරි වුණා. ඒකේ ඉක්මවා ගියා. හතරවෙනි පුජ්‍යලයා ඒ සංවර සීලය ඉක්මුවේ නැහැ. සංවර සීලයේ මතම ඉඳගෙන ඉදිරියට තමන්ගේ ප්‍රතිපදාව කරගෙන ගියා. අන්න ඒ ස්වභාවය හොඳට පේනවා මේ දැන් මේ එකක් විස්තර කරන්න කිව්වොත් ඇත්තටම උපමාව විස්තර කරලා ධර්ම ස්වභාවය විස්තර කරන්න පුළුවන්. නැත්නම් උපමාවත් එක්කලා එක්කම ඒත් එක්කලම් ඡේදයකින් ධර්ම ස්වභාවය විස්තර කරන්නත් පුළුවන්. හැබැයි ගලා යන විදියට විස්තර කරන්න ඕන. ඒකේ තියෙන ප්‍රධානම ස්ථානය මේ ජය ගැනීම නිවනට අභිමුඛව යන ස්වභාවය පෙන්නුම් කරන්න ඕන තමන්ගේ උත්තරේ. දැන් මේක අපි උදාහරණයක් ලෙස යෝදා ජීව උපමා පුද්ගලයා ගැන විග්‍රහයක් කරන්න කිව්වොත් අපි මුලින්ම යුද සෙබලට සමාන කරලා ඉන්නව නේද සර්? ඊට පස්සේ තමයි අපි ධර්ම විග්‍රහය දෙන්නව නේද සර්? එහෙම නේද? මේ කිව්වේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. තමන්ට පුළුවන් යෝධ ජීපම පුජ්‍යලෝ පස් දෙනා ගැන කියලා ඊට පස්සේ කියන්න පුළුවන් මේ උපමානුසාරයෙන් අපි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව නිර්වාණය නැමති ඒ කෙලෙස්
රණ විමචය ගන්න ආකාරය පෙන්눔 කරනවායි කියලා ඊට පස්සේ එක එක භික්ෂුන් වහන්සේ ඒ ඒ අවස්ථාව පෙන්눔 කරන්න පුළුවන් ඒක එක ක්‍රමයක් තව ක්‍රමයක් පුළුවන් තමන්ගේ මුලදී යම් කිසි දෙයක් සඳහන් කරනවා මේක මේ කුජ්ජලෝ ස්වභාව පහක් දේශනා කළා තියෙන්නේ රණ යෝධ ඒ රණ බිමේ ඉන්න කුජ්ජලෝ පස් දෙනා භික්ෂුන් වහන්සේ පස් දෙනෙකුට සමාන කරලා කියලා ඒ ඒ අවස්ථාවෙම තවන්න පෙන්වන්න පුළුවන් ඡේද එක ඡේදයක් කියලා ඒක පෙන්වු කරන්න පුළුවන් මෙන්න මෙහෙමයි භික්ෂුන් වහන්සේ මේක ඒක තමන්ට උත්තරේ ගලපන්න පුළුවන් ඒ ආකාරයට හැබැයි පැහැදිලි වෙන්න ඕන අර රණසෙබලාගේ විස්තරේ කියවෙන්නත් ඕන ඊට පස්සේ භික්ෂුන් වහන්සේගේ උත්තරේ කියවෙන්නත් ඕන ඒ එන ආකාරයට තමන්ගේ උත්තරේ ගලපන්න පුළුවන් සර් අපි මෙහෙම හිතමු දැන් අපි මේ පුද්ගලයා පස් දෙනා ගැන විස්තර කරන්න උනොත් උපමා පහත්ම කියන්න ඕන නේද සර් කියන්න ඕන පහම කියන්න ඕන එහෙම කියන්න නැතුව බෑනේ මේක තම දීර්ඝයි මේ වගේ එකක් කොහමද උත්තර ලියන්නේ කියලා තමන් විසින්ම තමන් දකින්න ඒ කියන්නේ සර් දැන් එතන මේ යුදසෙබල පස් දෙනා ගැන විස්තර කරලා එතන භික්ෂුන් වහන්සේ ගත්තාම අපිට කියන්න ඕන මොකද්ද රජග්ගය භික්ෂුන් වහන්සේගේ රජග්ගය මොකද්ද කියලා ස්ත්‍රියගේ ස්ත්‍රියක් ගැන දෙකුම් කළ ස්ත්‍රියක් ගැන අසන්නට ලැබීම එතකොට දජග්ගේ කිව්වහම මේ දෙකුම් කළ ස්ත්‍රියක් දක්නට ලැබීම එතකොට මේ ඊළඟට කතා කරේ රණහඬනේ රණක රණහඬ කියන්නේ මේ ස්ත්‍රියගේ කතාව හිනාව දැකීම එතකොට අර ඒ වගේ කියලා පටන් ගත්තා නම් හරි භික්ෂුන් වහන්සේ ගැන එතකොට හතරවෙනි එක කිව්වේ පහර කෑම කියලා කිව්වේ එතකොට ඒ ස්ත්‍රිය මේ ළඟ ඇවිත් ඉඳලා ශික්ෂා ප්‍රත්‍යක්ෂණය නොකොට මේ මෛතුන ධර්මයේ සේවනය කිරීම තමයි පහර කෑම කියලා කියන්නේ එතකොට පස්වෙනි යුද සංග්‍රාමයේ දිනීම ගැන තමයි ඊළඟට මේ ඊටාම වටිනාම විස්තරය කරන්න වෙලා තියෙන්නේ නේද සර් ඒ කියන්නේ එතකොට එහෙමයි එහෙමයි දැන් ඇත්තටම මිනිත්තු 30කට මේ උත්තරයල් ලේනවා නම් මිනිත්තු 30කට උත්තරේ ලියන්නේ කොහොමද කියන ගැන තමන් යම් කිසි කල්පනාකරණයක් කරන්න ඕන. කල්පනාකරණේ ඒ කියන්නේ යුදසිබලෝ පස් දෙනා කිව්වට උත්තරේ හරියන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ විතරක් කිව්වට හරියන්නේත් නැහැ. යුදසිබලෝ පස් දෙනාට සමාන කරලා භික්ෂුන් වහන්සේලා පස් දෙනා විස්තර වෙන්න ඕන. යම් කිසි සාරාංශ ක්‍රමයකින්. නැත්තම් ওই ප්‍රශ්නේ හරි දිගයි. මේක උත්තරේ ලියනකොට මිනිත්තු 30කට ඉතාම අමාරුයි. හැබැයි ගලපලා ඒ උත්තරේ පෙන්වුම් කරන්න ඕන. ඒක තමයි විද්‍යාඥ සමාජයේ විද්‍යාඥයන් එදාද අපි ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරා මම ඒකට පිළිතුරක් ලිව්වා. ඒ කියන්නේ ඒක පොතෙන් හරි ගස්සලා කොහොමද සර් ඒක මම කොච්චර දුර සාර්ථකද කියලා දැනගන්නේ සර්. එමනම් ඉතින් WhatsApp කරන්න ඕන. WhatsApp කරන්න සර්ගේ WhatsApp නම්බරේ මම එවන්න සයික. ඔව් මගේ WhatsApp එකට එවන්න නැත්නම් අමිත මහත්මයාගේ එකට එවන්න අපි බලලා කියන්නම්. ඒ ඒ කොහොමද උත්තර දෙන්නේ කියලා. මේකේ අදහස පාටම මේ පුජ්‍යල ප්‍රශ්න මේ වගේ ප්‍රශ්නයකට සර පිළිතුරු එක පාටම බෑ අපිට හරි ගොනු කරගන්න ටිකක් අමාරුයි මේක. මේ වගේ ප්‍රශ්න. उत्तर वचन पाविच वचन पाविचीन तम उत्तरे बलन पूज्य दाने मैं මේක හරියටම දැනගෙන ඉන්නේ කියලා රජග්ගය ඊළඟට අයියාකාරීට ඒ වචන පාවිච්චි කරලා උත්තරේ ගොනු කරන්න අපි බලමු ඒ උත්තර ලියන්න පස්සේ දැන් යම් කිසි කාලකදී අපිට මේවා උත්තර ලියලා එවන්න පුළුවන් දවසක් ගේවිනේ කියන්න බෑ ඉතින් කොයි මාසෙකින් එයිද කියලා උත්සාහ කරන්න මේ විදියට उत्तर लिया
පුළුවන් 14ක් පහකින් WhatsApp කරන්න. හරි අපි ඒක දෙවෙනි වළමු. මම හිතන්නේ මේ අදහස ආව නම් මේක තේරුම් ගත්තා නම් මේ අපි සාකච්ඡා කරන ක්‍රමේ කාරණේ තේරුණා නම් ඒක ඊටාම වැදගත්. ඔව් සර් අනිත් එක සර් මේක අපි පුරන් තරම් පෙළ පොතේ වචන පාවිච්චි කරන්නත් ඕන නැත්නම් ලකුණු ලැබෙන එකක් නැ නේ සර්. එහෙම දෙයක් තියෙනවා. එහෙම තමයි. වචන පාවිච්චි වෙන්න ඕනේ. පාලි වචන විශේෂයෙන්ම පාලි වචන එතන පාවිච්චි කරලා ලියන්න ඕනේ. නැත්නම් මොනවා හරි දෙයක් එහෙට මෙහෙට ලියලා වැඩක් නැහැ. ගොඩාල් ලියන එක නෙවෙයි වැදගත්. අවශ්‍ය කරුණ ලියවෙන එක. මේක අනික එක යම් කිසි කෙනෙක් තව කෙනෙකුන්ගේ උත්තරයකට මොල් කරනා ඒ උත්තරේම ලියන එක නෙවෙයි අදහස. තමන්ට හැකි ආකාරයකින් මේක දැකලා උත්තරේ ලියන්න ඒක තමයි අදහස එන්න ඕන. ඔව් සර් පැහැදිලි. තේරුම් ගන්නයි. එහෙනම් අපි ඊළඟ එකට යමුද මේ එහෙමයි සර්. අපිට වෙලා තියෙනවද? ආ තියෙනවනේ. හරි. තියෙනවා සර් වෙලා. ආ එතකොට අපි බලමු ඊළඟට හතරවෙනි පුද්ගලයෝ පස් දෙනා කවුද? පංච පිණ්ඩපාතිකා කියන්නේ පිණ්ඩපාතිකයෝ පස් දෙනා. එතකොට පිණ්ඩපාතිකයෝ කියන්නේ ඇත්තටම මේ පිණ්ඩපාතික දුතාංග තියෙනවා 13ක් තියෙනවා. මේ දුතාංග 13න් එක දුතාංගයක් තමයි පිණ්ඩපාතික දුතාංගය. එතකොට මේ පිණ්ඩපාතික දුතාංගය සමාදන් වීම තමයි පිණ්ඩපාතිකයා කියලා කියන්නේ. එතකොට මේ පිණ්ඩපාතිකයෝ පස් දෙනා කොහොමද වර්ග කරන්නේ? පළවෙනි කුපින්ද පාතිකයා අඥානයි. අඥාන බැවින් තමයි අතිශේම මූට බැවින් තමයි පිණ්ඩපාතික වෙන්නේ. එතකොට එයා පිණ්ඩපාතිකය සමාදන් වුණා කියලා එයාට ඒ පිණ්ඩපාතික භවයේ තියෙන ආනිසංස ගැන කිසිම අවබෝධයක් නැහැ. පිණ්ඩපාතිකයේ කොයි විදිහටද පිණ්ඩපාතිකය සිද්ධ කරන්නේ? ඒ කියන්නේ මේ එතකොට ඒ පිණ්ඩපාතයෙන් ඇතිවන ආනිසංස මොනවාද කියලා කිසිම අවබෝධයක් නැතිව අඥානව මෝඩකමින් යුතුව පිණ්ඩපාතයේ යෙදෙනවා නම් ඒ පළවෙනි පිණ්ඩපාතික පුද්ගලයා වෙනවා. එතකොට දෙවෙනි මිතමාත්මිය ඔය පිණ්ඩපාතිකංගේ ගැන අවබෝධයට විස්තර කරන්න පුළුවන්ද? මේ පිණ්ඩ මේ වගේ දූතාංග 13ක් තියෙනවා. මේ දූතාංග කියනකොට දූතාංග සමාදන් වුණ බව තවත් කෙනෙකු දැනගත්තොත් දූතාංගයේ සමාදන් වීමේ ප්‍රතිඵලයක් නැහැ. දූතාංග සමාදන් වුණොත් එක්කෙනෙක් ඒ භික්ෂුවත් එක්කලා වාසය කරන අනික් භික්ෂුවවත් දැනගන්න බෑ දූතාංග සමාදන් වුණ බව. දැනගත්ත වෙලාවෙම අර දූතාංග සමාදන් වීමේ ආනිසංසය ලිහිල් වෙනවා. මොකද දූතාංග සමාදන් වෙන්නේ අල්පේච්ඡ බව නිසා. ඒ කියන්නේ කෙලෙස් සැලීම සඳහා, කෙලෙස් සල්ලේක කිරීම සඳහා මිස තවත් කෙනෙකුන්නේ ගෞරවනාමයකට නැත්නම් තමන්ට මම පිණ්ඩපාතිකයි කියලා මට වාසි ලබා ගැනීමට එහෙම නෙවෙයි. අර පිණ්ඩපාත දූතාංග 12ේ ස්වභාවය පොඩ්ඩක් අමිතමත් වෙන මතකද? මේ මං හිතන්නේ ගිය උදේ සද්ධර්මයේදී කරනකොට විස්තර කරන්න පුළුවන්ද? එහෙමයි සර්. මේ එතකොට දැන් මෙතන දූතාංග පිණ්ඩපාතික බව මේ එතකොට මේ පිණ්ඩපාතික දූතාංගයේදී මේ ඒ කියන්නේ තමන්ට එන තියෙනවනේ අර පක්ෂබත්ත ඔය වගේ මේ මම ඒක පොඩ්ඩක් විසුද්ධි මාර්ගයේ පෙරලාගෙන මම පොඩ්ඩක් ඒක ගැන සාකච්ඡා කරන්නද සර්? කොමන්ඩර් ඔබතුමිය නම් බෙරලා ගන්න මම එතකල් මේ කියන්නම්. මේ ඇත්තටම මේ දූතාංග 13 13න් යම්කිසි දූතාංගයක් භික්ෂුන් වහන්සේ කෙනෙක් සමාදන් වෙන්න පුළුවන්. සමාදන් වෙන බව ඒක තමන් තනියෙන් සමාදන් වෙන්නේ, සමාදන් වුණ බව වෙන කෙනෙකුට ප්‍රකාශ කරන්නෙත් නැහැ, දන්වන්නෙත් නැහැ. අන්න ඒ ස්වභාවයෙන්ම පවත්වා ගන්න ඕනේ. එතකොට මේ අඥාන බැවින් මුට බැවින් පිණ්ඩපාතික වේ. එයා මෙයාගේ ඥානයක් නැති බැවින් පිණ්ඩපාතික වෙනවා. ඒ කියන්නේ පිණ්ඩපාතිකේ යම්කිසි ලාභයක් ප්‍රතිපාදයක් බලාපොරොත්තුෙන් පිණ්ඩපාතික වෙනවා. පිණ්ඩපාතිකයි කියලා අනික් අය දැන ගැනීම නිසා. ඒ කියන්නේ මෝඩකම නිසා පිණ්ඩපාතික වෙනවා. ඒක පළවෙනි කුජලයා. ඊළඟට පාපීච්ඡතා ඇති. ඒ කියන්නේ පාපීච්ඡතා ඇති බැවින් පිණ්ඩපාතික වෙයි. මේ පාපී බව නිසා පිණ්ඩපාතික වෙනවා.
ඊළඟට උමතුව නිසා එයා චිත්ත උමතුවයි චිත්ත වික්ෂේපෙන් පින්ඩපාතික වෙනවා තවත් එක්කෙනෙක් ඉන්නවා බුදුවරුන් හා බුදු සව්වන්ගෙන් ප්‍රශංසා ලැබෙයිද කියලා පින්ඩපාතික වෙනවා ඊට පස්සේ පස්වෙන පුජ්‍යලයා අල්පේච්ඡ භාවයේ නිසාම සන්තෝෂයේ නිසාම කෙලෙසුන් හැරීම නිසාම මේ අල්පේච්ඡතාවයේ සන්තුට්ඨිතාවයේ සල්ලේකතාවයේ නිසාම පින්ඩපාතික වෙනවා අන්න එයා තමයි හරි පින්ඩපාතික දූතාංගයේ පුරණ පුජ්‍යලයා අන්න මේ පස් දෙනා ඔන්න පස් දෙනෙක් වෙන් කරගත්තේ එමය පළවෙනි එක අඥාන බැවින් දෙවෙනි පාපිච්චතා ඇති බැවින් ඊළඟට උමතුව නිසා අනික බුදුවරුන් හා සව්වන්ගේ වෙනත් අයගේ ප්‍රශංසාව ලැබීම නිසා පස්වෙනි එක අල්පේච්ඡ භාවය නිසා පින්ඩපාතික වෙන්න ඕන අල්පේච්ඡ භාවය නිසා සන්තුට්ටි භාවය නිසා කෙලසුන් හැරීම සල්ලේකතාවය නිසා ඒ වගේම उपासिकाव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 ासि
අල්පේච්ඡ භාවය නිසා නැත්නම් සන්තුට්ටි භාවය නිසා සන්තෝෂය නිසා නැත්නම් කෙලෙස් හැරීම නිසා එහෙම කරනවා නේද දූතාංගයක් වෙනවා එහෙම නැත්නම් දූතාංගයක් වෙන්නේ නැහැ ඒක තව කෙලෙසයක් උපදින්න හේතුවක් වෙනවා මට මතක හැටියට දූතාංග වල පාසිකයන්ට කියන්නේ සිල් ගත්තාම් පුළුවන් සර් අර ඒකාසනිකංගයයි පත්ත පිණ්ඩිකංගයයි විතරයි මේ මොනවද පාසිකයන්ට දෙකයි පුළුවන් දෙකයි පුළුවන් ඒකාසනිකංගයයි පත්ත පිණ්ඩිකංගයයි ඒක හරි ඔව් පිණ්ඩපාතිකංගය කියන්නේ වෙනස් ඒක ඇත්තටම මේ අතිරේක ලාභම් පටික්කාමි පිණ්ඩපාතිකංගං සමාධියාමි කියලා पिंडपात अतिरेक लाभ हेरला पिंडपातिकांगे समाधान समाधान वीम तमाई पिंडपाते समाधान दूतांगदारी स्वामी वहन सेट तुदुस्बतक दाहतराकार तुदुस्बतक विशुद्धि मार्गे विस्तर वेनवा निमंत्रणे केला संग्याट हरी पुद्गलयांट हरी निमंत्रणे केला देन बत अकपाई सलाक बत्त के सलाक सलाक विधियट एकेने मासिकव देन बत एतोट पक्की उपोषित भक्ति दिन बत पाटी लबन बत इलांगट आगंतुक बत्त के आगंतुक भिक्षु उंट दिन बत गमिक बत्ते गमन्यान सूदानम भिक्षु दियुतु बत गिलान बत्त के गिलनुंट दियुतु बत इतर गिलान पट्टान बत्ते गिलन उन्ट उपस्थान करनांट देन बत्त तसे विहार बत्त के सदहतियान विसिं उनकल बेहर वसान उन्ट देनु लबन बत्त इत पसे दूर बत्त के क्याने संग्या हरी पुग्यल संट हरी दूर बत्त में के लकेन बत्त इत पसे वार बत्त के एकत गंबासें विसिं වාරෙන් වාරයට දෙන බතේ වගේ අර මේ එහෙම දෙන දාන පිළිගන්න බෑ පිණ්ඩපාතිකයන් පිණ්ඩපාතිකයන්ට එතකොට පිණ්ඩපාතිකයේ උත්කෘෂ්ඨ වෙන්නේ මේ තමන් ඒ කියන්නේ මේ තමන් ඒ කියන්නේ ගෙපිලිවිලෙන් ගිහිලා ඉදිරියෙන් හරි පස්සෙන් හරි gederin ගේන පිණ්ඩපාතය මේ ගන්න එක හරි එක්ක තමන්ගේ පාත්‍රය ඉල්ලාගෙන බෙදලා දෙන පින්ඩ පාතේ ගන්න එක තමයි ඒක උත්කෘෂ්ඨ වෙන්නේ. එතකොට මේ මධ්‍යම මේ වෙන්නේ එතකොට මේ ඉඳලා හිටලා මේ දවසක් දෙකක් විහාරයේ දෙන පින්ඩ පාතේ ඉවසනවා නම් ඒක මධ්‍යම වෙනවා මෘදුක වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා
මේ කීප දවසක් වගේ ඉවසනවා නම් ඒක මෘදුක වෙනවා ඒ වගේ කියන්නේ පිණ්ඩපාතය කියන්නේ තමන්ම තමයි එතකොට ඒ ගිහිල්ලා මේ තමන්ගේ මේ මොනවාද මේ දානය සපයා ගන්න ඕන එතකොට මේ පිණ්ඩපාතිකයන්ගේ ආනිසංස විදියට එතකොට මේ අල්පේච්ඡ බව ඒ කියන්නේ යහපත් ප්‍රතිපත්තියක් මේක අනුන්ට අයත් ප්‍රතිපත් අනුන්ට අයත් පැවතුම් නැහැ ඒ කියන්නේ කා වෙනුවෙන්වත් තමන් රැකෙන්න අවශ්‍ය නැහැ තමන්ම තමන්ගේ දානය සපය ගන්නවා එතකොට තමන්ම තමන්ගේ ප්‍රත්‍ය පහසුකම් සපය ගන්නවා එතකොට තමන්ගේ කුසීත බව තමන් නැති කර ගන්නවා එතකොට මේ පිණ්ඩපාතය නිසා නිරෝගීකම ඇති වෙනවා මේ එතකොට දැන් මේ පිණ්ඩපාතය මිශ්‍ර ආහාර ලැබුණාම රස තෘෂ්ණාව නැති වෙ යනවා එතකොට රස තෘෂ්ණාව නැති වෙ යනවා මේ එතකොට මානය තමන්ගේ මානය දුරු වෙනවා එතකොට අල්පේච්ඡ දාතාවය මේ අල්පේච්ඡ ගුණය වැඩෙනවා යහපත් ප්‍රතිපත්තියක් වැඩෙනවා එතකොට තමන් පස්චිම ජනතාවට අනුකම්පා කරනවා කියන්නේ එතකොට තමන් අනිත් ජනතාවට අනුග්‍රහයක් කරනවා ඒ පින් ලබා ගැනීමට අනුග්‍රහයක් කරනවා ඒ කියන්නේ දැන් ඕනම කෙනෙකුට පිණ්ඩපාතයට දැන් තමන්ගේ ගෙදරට හරි මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩම කරමින් එහෙම යම් කිසිවක් දීමට එයාට මේ අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ තමන් ගොඩක් මහන්සිලා දානයක් හදන්න වියදමක් කරගන්න කෙනෙක් කුජලයකට වුණත් තමන්ගේ ගෙදර මොනවා හරි දෙයක් දී ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක ලොකු ආනිසංසයක්. ඒ පස්චිම ජනතාවට අනුකම්පාව කර පිණිස ඒ පිණ්ඩපාතයේ වැඩිම ඒක ලොකු ආනිසංසයක්. එතකොට මේ ආනිසංස දැඩගෙන පිණ්ඩපාතයේ යෙදෙන පුද්ගලයා තමයි පස්වෙනි පුද්ගලයා විදියට උතුම් පුද්ගලයා විදියට මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ පස්වෙනි පුද්ගලයා ඉතාම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ප්‍රධානයි උත්තමයි ප්‍රවරයි කියලා. ඒ කියන්නේ හරියට මේ උදාහරණය දෙන්නේ කිරි වලින් කිරෙන් දී ගන්නවා දී වලින් වෙන්රු ගන්නවා වෙන්රු වලින් ගී ගන්නවා ආයි ගී වලින් ගී මඩ ගන්නවා හරියට අර දැන් කිරි එක මුදවලා අර මුදවපු කිරි වගේ හදලා ඊට පස්සේ එතනින් අර බටර් වගේ වෙඩරු කියන්නේ එතකොට ගී තෙල් ඊට පස්සේ ගී මඩ කියන්නේ අර චීස් වගේ මේ අන්තිමටම ගන්න පිණ්ඩය ඒ කියන්නේ සප්පි මණ්ඩය කියලා කියනවා ඒක තමයි අග්‍රම ඵලය ඒ කිරි වලින් ගන්න අග්‍රම ඵලය තමයි සප්පි මණ්ඩය එතකොට ඒ සප්පි මණ්ඩය වගේ අග්‍රයි කියලා කියනවා මේ පිණ්ඩපාතේ ආනිසංස දැනගෙන පිණ්ඩපාතේ සමාදන් වෙච්ච පුද්ගලයා එතකොට මේ පස් දෙනාම පිණ්ඩපාතිකයෝ පළවෙනි පුද්ගලයා මේ ආනිසංස දන්නේ නැහැ තමන්ගේ මෝඩකම නිසා මේ පිණ්ඩපාතේ මේ සමාදන් වෙලා තියෙනවා අනිත් පුද්ගලයා මේ අල්ප මේ කියන්නේ ලාභ සත්කාර තකලා ඒ කියන්නේ පාපිච්ච ගති ඇතිව තමයි පිණ්ඩපාතිකෙක් වෙන්නේ තුන්වෙනි පුද්ගලයා උමතුවේ චිත්ත වික්ෂේපණේ පිණ්ඩපාතික වෙනවා හතරවෙනි පුද්ගලයා බුදුවරුන් බුදු සව්වන් විසින් පසස්නා ලද හින්දා. එතකොට මේ හතරවෙනි පුද්ගලයා පස්වෙනි පුද්ගලයා විතරයි නියමාකාරයෙන් පිණ්ඩපාතිකයෝ වෙන්නේ. නමුත් පස්වෙනි පුද්ගලයා තමයි අග්‍ර. ඒ කියන්නේ දැන් හතරවෙනි පුද්ගලයා බුදුර්ජාණන් වහන්සේ හරි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් හරි වර්ණා කරපු හින්දා තමයි මේ පිණ්ඩපාතිකෙක් වෙලා පිණ්ඩපාතක දුතාංගය සමාදන් වෙලා පිණ්ඩපාත වෙලා තියෙන්නේ. නමුත් මේ පස්වෙනි පුද්ගලයා අග්‍රයි ඇයි මේ පිණ්ඩපාතේ ආනිසංස දන්නවා. එතකොට මේ පිණ්ඩපාතේ ආනිසංස දන්න හින්දා නියමාකාරයෙන් මේ දූතාංගේ රකින්නවා. ඒකෙන් එතුමාට ලැබෙන ආනිසංස ඇති වෙනවා. එතකොට මේ ආනිසංස හේතු වෙනවා මතු සමාධි වඩා ගන්න කෙලස් නැති කර ගන්න සමාධි වඩා ගන්න හේතු වෙනවා. තිරුවන් සරණයි. හොඳයි, ඒ ආකාරයෙන්ම තමයි අනික් ටික ඔක්කොම යන්නේ. එතකොට ඒකේ අනික් මේ කළුපච්චාබත්තිකයෝ. එතකොට කළුපච්චාබත්තිකයෝ කියන්නේ ඒ කියන්නේ පවාරණය කරාට පස්සේ ආයිත්
ආහාර ප්‍රතික්ෂේප කරනවා. එතකොට කලුපච්චා භක්තිය කියලා කියන්නේ දැන් අපි සමහර වෙලාවට දැන් සමහර කලුපච්චා ඒ කියන්නේ උත්‍ෘෂ්ඨ කලුපච්චා භක්තිය කියන්නේ Tamanට ලැබෙන දෙවනි තුන්වෙනි පිට ගණිද්දිම ඒක පවාරණය වෙනවා. එතකොට තව මධ්‍යම අවස්ථාවේ එනම් තමන්ගේ භෝජනය තමන් වළඳනකන් තමන්ට ආහාර ලැබුණොතින් ගන්නවා. එතකොට ඒ පවාරණයෙන් පස්සේ ආයිත් මේ ආහාර ගන්නෙ නැහැ. මේ එතකොට මෘතුක අවස්ථාවේ කලුපච්චා භක්තිකයෝ මේ තමන් කියන්නේ පාත්‍රය සෝදලා ආසනෙන් නැගිටිනකම්ම තමන් කැමති දෙයක් ලැබුණොත් වළඳනවා. ඊට පස්සේ ඒ පවාරණය කරාට පස්සේ කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. එතකොට ඒ එතන ඒ කියන්නේ කලුපච්චා භක්තිකයේ තියෙන ආනිසංශ තමයි. එතකොට වැඩි වැඩියෙන් ඒ කියන්නේ ආහාර කොයි වෙලාවකවත් වැඩියෙන් ආහාර ගන්නෙ නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරයි ගන්නෙ. එතකොට උමනාට වඩා රස තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. එතකොට සැහැල්ලු මේ පැවතුම් තමයි ඇති වෙන්නේ. එතකොට ඒ ආනිසංශ දැනගෙන සමාදන් වීම තමයි මේ පස්වෙනි පුද්ගලයා. එතකොට 1 2 3 4 දැන් ඉස්සෙල්ලා වගේම තමයි පස්වෙනි පුද්ගලයා ඒ ආනිසංශ දැනගෙන තමයි මේ සමාදන් වෙන්නේ. එතකොට හැම පුද්ගලයාගෙනම විස්තර කරන්න ඕනද නැත්නම් විසුද්ධි මාර්ගයෙන් බලනවද නැත්නම් මම විස්තර කරන්නද? මෙතනින් මේක ටික කරගෙන යමු නේද? දැන් අනික් පුද්ගලයොත් ඔක්කොම මේ විදියයි විසුද්ධි මාර්ගයෙන් බලාගත්තොත් අනික් ඒකාසනික මේ ටිකේ අර්ථය විතරක් කිව්වොත් ඇති. ඔව් හොඳයි සර්. එතකොට ඒකාසනික කියන්නේ එතකොට ඒකාසනික කියන්නේ එකම ආසනයක ඉඳගෙන වළඳීම තමයි ඒකාසනික කියන්නේ. එතකොට ඒකාසනික පුද්ගලයාට දැන් මේ ඒ ආසනේ කියන්නේ ඉඳගෙනම වළඳන හින්දා එතකොට ගොඩක් වෙලාවට ඒ භාජනයේ දැන් ඉඳලා සමහර ඒකාසනිකයෝ ඒ භාජනයේ ඉඳලා අත තියලා වළඳන්න පටන් ගත්තට පස්සේ ඉදිරියට ලැබෙන මේ භෝජන මුකුත් ගන්නෙ නැහැ. එතකොට ඒ ඒකාසනිකයා උත්කෘෂ්ටයි. එතකොට දෙවැනි ඒකාසනිකයා තව කෙනෙක් යම් දෙයක් තව දුන්නොතින් එහෙම ඒකත් ඒ කියන්නේ මේ ගන්නවා. එතකොට මේ භෝජනය නිම වෙනකම්ම ආහාර ගන්නවා. එතකොට මේ ඒත් මෘදුක පුද්ගලයා ආසනේ සිටින කම්ම ලැබෙන මේ පාත්‍රයේ හෝදන කම්ම ලැබෙන දේවල් ගන්න. ඒ කියන්නේ අර කලුපච්චා භක්තියට ටිකක් සමානයි. නමුත් ඒ ආසනේම ඉඳගෙන වෙලඳීම එකම ආසනේ ඉඳගෙන ඒ ආහාර ගැනීම තමයි ඒකාසනික කියලා මේ පුද්ගලයා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ ඒකාසනික පුද්ගලයාගේ මේ ඒ කියන්නේ ආනිසංශ අපි බලමු. එතකොට නිරෝගී බව ඇති වෙනවා. එකම ආසනයක ඉඳන් ආහාර ගැනීමේදී නිරෝගී බව ඇති වෙනවා. ශරීරයට දුක් නැති වෙනවා. සැහැල්ලු පැවතුම් ඇති වෙනවා. එතකොට කාය බලය ඇති වෙනවා. සුවසේ වාසය කරන්න පුළුවන් වෙනවා. මේ එක අතිරික්ත විනය කර්මයක්. ඒ කියන්නේ විනය කර්ම නොකළ භෝජන වැළඳීමෙන් වෙන එවත් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එවත් සිදු වෙන්නේ නැහැ. රසගේද දුරු කරනවා. අල්පේච්ඡ භාවයට අල්පේච්ඡ ගුණයට අනුගත වෙනවා. එතකොට මේ ආනිසංශ මේ තමයි ඒකාසනිකයන්ගේ ආනිසංශ. එතකොට මේ ආනිසංශ දැන ගැනීම තමයි පස්වෙනි පුද්ගලයා වෙන්නේ. ඊළඟට අනික්කේවේ අර්ථේ විතරක් කිව්වනම් ඇති නේද? අපි මේක විසුද්ධි මාර්ගයෙන් බලා ගන්න කියන පාංස කූලික කියනකේ අර්ථය ඔව් ඒකතර මේ අර තීරණිච්ච අර 23ක් අර නේද සර් 23ක් තියෙනවා. වස්ත්‍ර 23 ආකාරයකට තියෙනවා. ගන්න පුළුවන් පාංශිකූලකයකට ප්‍රධාන වශයෙන් සොහනකින් එහෙම නැත්නම් අර මේ විසි කරලා ඒ කියන්නේ 23 ආකාර තියෙනවා. මේ මහමග දමාගිය, කසලගොඩ දමාගිය, වේයන්කෑ, එතකොට මේ කොන් පිච්චිච්ච, මේ මොන මොනාද මීයන්කෑ, අග කඩා ගිය, ඒ වගේ මේ මොනවාද
තියෙනවා විසුතුන් ආකාරයකට විසුද්ධි මාර්ගය දක්වලා තියෙනවා විසුතුන් ආකාරයකට මේ පාංශු කුලෙක ඒ කියන්නේ මේ වස්ත්‍රය අරගෙන ඉරිච්ච තැන් පිච්චිච්ච තැන් කැපිච්ච තැන් මේ හොදලා අරගෙන ඒව ඔක්කොම කෑලි කබල මේ කපලා කරලා ආයිත් මේ මොනවාද ස්ටිවරයක් විදියට ලෑස්ති කිරීගෙනගෙන ඒ මේ පාංශු කුලික මේ වස්ත්‍රයක් දැරීම තමයි පාංශුකූලික සමාදානය කියලා කියන්නේ. එතකොට මේ පාංශුකූලික සමාදානය උත්කෘෂ්ඨ වෙන්නේ සොහනකින් ගත්ත වස්ත්‍රය මේ සෑදීමෙන් තමයි ඒක උත්කෘෂ්ඨ වෙන්නේ. එතකොට ඊට පස්සේ මධ්‍යම අවස්ථාව වෙන්නේ අනිත් අවස්ථා විස්තුනට අයිති අවස්ථා වලින් ගත්ත අවස්ථාවක්. එතකොට මෘදුක වෙන්නේ තව කෙනෙක් වස්ත්‍රයක් ඒ කියන්නේ සිවුරක් තමන්ගේ පාමුල තියලා ගියා නම් ඒකත් පාවිච්චි කරද්දී ඒක පාංශුකූල විදියට ගන්න පුළුවන්. නමුත් ඒක මෘදුක අවස්ථාවක් උත්කෘෂ්ඨ අවස්ථාවක් නෙවෙයි. එතකොට මෙතනත් ආනිසංශ දැනගත්තා නම් පාංශුකූලික භවයේ ආනිසංශ දැනගෙන ඒ කියන්නේ අල්පේච්ච භාවයේ දැනගෙන මේ කරන පුද්ගලයා තමයි උතුම් පුද්ගලයා. එතකොට තේ චීවරිකය කියන්නේ මේ තුන් සිවුර කියන්නේ මේ සංගටික්කේ උත්තරා සංගය අඳණය කියන තුන් සිවුර විතරයි පාවිච්චි කරන්නේ. එතකොට උත්කෘෂ්ඨ පුජ්ජලයා දැන් මේ මේ තුන් සිවුර විතරමයි පාවිච්චි කරන්නේ. මේ තුන් සිවුර ඒ කියන්නේ හෝදන අවස්ථාවක හරි නැත්නම් පඩුපෝන අවස්ථාවක හරි දෙකක් ඇඳගෙන එකක් හෝදලා ආයිත් ඒක වේලුණාට පස්සේ තමයි අනිත් ඒවා කරගන්නේ. ඒ වගේ තමයි උත්කෘෂ්ඨ මේ තේ චීවරක අංගයෝ තේ චීවරකයෝ මේ මධ්‍යම අවස්ථාවේ නම් ඒ මේ ඒ කියන්නේ පඩු පොන තැන ඒ තැන තියෙන වැඩිපුර තියෙන සිවුරක් ඇඳලා මේ ඒ තමන්ගේ තියුණු සිවුර පිරිසිදු කරගන්න පඩු පොවා ගන්න පුළුවන්. මෘදුක අවස්ථාවේදී නම් වෙන සභාග භික්ෂුන් වහන්සේ කෙනෙක් දෙන සිවුරක් අරගෙන ඒක පාවිච්චි කරලා පඩු පොවා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මේ තුන් සිවුර විතරමයි පාවිච්චි කරන්නේ. එතකොට කොහේ ගියත් මේ කියන්නේ හරි නිදහස් පක්ෂියෙක් වගේ මේ තුන් සිවුර අරගෙන මේ නිදහසේ කිසිම කෙනෙකුට බැඳීමක් නැතුව කිසි මේ අනවශ්‍ය වස්ත්‍ර ගොඩ ගහ ගන්න නැතුව මේ මොනවාද මානෙ දුරු කරගෙන ඉන්න පුළුවන් තේ චීවරකේ කුණහම. එතකොට ආරණ්‍යකයෝ කියලා කියන්නේ මෙතන ගම්මානේ ඉඳන් දුණු 500ක් ඈතින් තියෙන මේ වනේ වාසය කිරීම තමයි ආරණ්‍යකයෝ කියලා කියන්නේ. එතකොට ආරණ්‍යකය දැන් දුණු 500ක් කියලා සඳහන් වෙනවා මේ අට කතාවේ. දුණු 500ක් කියලා කියන්නේ එක දුන්නක සයිස් එක විදියට ගන්න වියත් අතේ තියෙන වියත් 9ක් තමයි එක දුන්නක් විදියට ගන්න. එතකොට දුණු 500කට ගම්මානේ ඉඳන් දුණු 500ක් එහා තමයි ආරණ්‍යයක් කියලා කියන්නේ. එතකොට ඒ ආරණ්‍යයේ වාසය කිරීම තමයි එතකොට උත්කෘෂ්ඨ පුද්ගලයා මේ ආරණ්‍යයමයි වාසය කරන්නේ. මේ මධ්‍යම අවස්ථාවේ පුද්ගලයා වස් කාලයේදී ගම්මානයට පැමිණෙනවා. එතකොට මෘදුක අවස්ථාවේ පුද්ගලයා මේ මාස 8ක් ඒ කියන්නේ වස් කාලේ ඉඳන් මාස 8ක් විතර දක්වා ගම්මානයට ඇවිල්ලා අතරින් පතර යන පුද්ගලයොත් ආරණ්‍ය විදියට වෙනවා. නමුත් උත්කෘෂ්ඨ වෙන්නේ දිගටම ආරණ්‍යෙම වාසය කරන පුද්ගලයා තමයි. එතකොට ඒ ආනිසංසත් විසුද්ධි මාර්ගයේදී බලා ගන්න. එතකොට වෘක්ෂමූලිකයෝ කියන්නේ එතකොට වෘක්ෂවලට තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ අකප වෘක්ෂ විදියට දක්වලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මේ රාජ්‍ය සීමාවල තියෙන විහාරයේ මැද තියෙන වෘක්ෂ, එතන පළ තියෙන වෘක්ෂ, වවුලෝ ඉන්න වෘක්ෂ වගේ අකපැයි. ඇයි වවුලෝ ඇවිල්ලා සද්ද කරද්දී භාවනානුයෝගී වෙන්න බැහැ? එතකොට පළ තියෙද්දිත් කියන්නේ ගස්වල ගෙඩි තියෙද්දි කුරුල්ලෝ ඉන්නවා. මේ තව ඔය සිදුරු තියෙන දිරා ගිය මේ වෘක්ෂ තොරගන්න නරකයි. ඒව කැඩුනොත් මොන හරි කරදර වෙන්න පුළුවන්, වැස්සට එහෙම කරදර වෙන්න පුළුවන්. මේ එතකොට ඒ වගේ අකප වෘක්ෂ නැතිව කැප වෘක්ෂ ඒ කියන්නේ විහාරයක උනත් විහාරයේ කොනක බාධාවත් නැති තැනක් තෝරගන්න ඕන.
එතකොට වෘක්ෂ මූල එතකොට උත්කෘෂ්ඨ වෘක්ෂ මූලිකයා කියන්නේ තමන්ම ඒ වෘක්ෂය මේ පාමුල තමන්ම සුද්ධ පවිත්‍ර කරගෙන මේ වාසය කරන පුද්ගලයා මධ්‍යම අවස්ථාව කියන්නේ තව කෙනෙක් ලව්වා එතන පිරිසිදු කරගන්නවා එතකොට මෘදුක අවස්ථාවේදී ඒක වෘක්ෂය වට තව කෙනෙක් ලව්වා ඒ වෘක්ෂය වට කරගෙන වැලි හැම දාලා අතුරලා පහසු ආකාරයෙන් හදාගන්න අවස්ථාවත් වෘක්ෂ මූලිකයා යටතටම අයිති වෙනවා නමුත් උත්කෘෂ්ඨ පුද්ගලයා තමන්ම තමයි වෘක්ෂ මූලය සකසාගන්නේ තෝරගන්නේ ඔක්කොම කරගන්නේ එතකොට වෘක්ෂ මූලිකාංගයේ සමාදන් වෙන පුද්ගලයෝ පස් දෙනාගෙන් උත්කෘෂ්ඨ පුද්ගලයාත් කියන්නේ ආනිසංස වෘක්ෂ මූලික යන්ගේ ආනිසංස දැනගෙන මේ සමාදන් වෙච්ච පුද්ගලයා තමයි මේ අග්‍රයි මේ මේ උත්තමයි විදියට ශ්‍රේෂ්ඨයි විදියට දක්වන්නේ මේ එතකොට අනිත් පුද්ගලයා අභ්‍යවකාශිකයෝ අභ්‍යවකාශිකයා කියලා කියන්නේ මේ හිස් ආකාශය ඇත්තටම පේන්න ඕන සෙවණක් නැහැ සෙවණක් කියන්නේ හිසට සෙවණක් නැතිව අභ්‍යවකාශය දකින්න ඕන එතකොට ආකාශය වගේ හිත පිරිසිදු වෙනවා එතුමගේ එතකොට ඒ කියන්නේ දැන් මේ සෙවණ තියෙන තැනකට අභ්‍යවකාශය වෙන්නේ නැහැ මේ උත්කෘෂ්ඨ පුද්ගලයාගේ කෙලින්ම ඒ කියන්නේ වෘක්ෂ මූලයක්වත් වෙන මේ තැනකට ඒ කියන්නේ නෙවි ඒ කියන්නේ ආකාශයේ පේන විදියට තමයි මේ මේ අභ්‍යවකාශිකය වෙන්නේ එතකොට එතනම මධ්‍යම අවස්ථාවේදී මේ වෘක්ෂ මූලයකට කිට්ටුව ගන්න පුළුවන් අවකාශයේ පේන විදියට මේ එතකොට මෘදුක අවස්ථාවේදී නම් මේ තමන් ඉන්න ප්‍රදේශය පොඩ්ඩක් වට කරලා ඒ කියන්නේ සමහරලාට කුඹුරු වල එහෙම ඔය අතහැරලා ගිය පැලවල් ඒ කියන්නේ අභ්‍යවකාශයට විරුද්ධ වගේ පැලවල් වගේ තියෙනවා ඒ වගේ තැන් හිටන් අභ්‍යවකාශිකයන්ට යූස් මේ මොනවාද පාවිච්චි කරන්න පුළුවන් ඒක මෘදුක අවස්ථාවක්. එතකොට තනිකර විවෘත පරිසරයක අභ්‍යවකාශයේ පේන විදියට හිටීම තමයි අභ්‍යවකාශයේ නියම විදියට සමාදන් වෙනවා කියලා කියන්නේ. එතකොට නේසජ්ජිකයෝ කියන්නේ නිදි නොහර ඒ කියන්නේ ඒ හිඳගෙන හරි සිටගෙන හරි ඇවිදිමින් හරි කල්යෝ යවන මේ පුද්ගලයා තමයි නේසජ්ජිකයෝ කියන්නේ. ඒක නේසජ්ජිකයෝ කොයිම වෙලාවකවත් සයනය කරන්නේ නැහැ. හැම වෙලාවෙම ඉරියව් තුනකින් විතරයි ඉන්නේ සිටීමත් හිඳීමත් ඇවිදීමත් විතරයි. එතකොට ඒ මේ උත්කෘෂ්ඨ පුද්ගලයා මේ ඒ කියන්නේ බිම අතුරපු මේ ආසනයේ තමයි මේ ඉඳගෙන අර කය ඍජුව තියාගෙන තමයි වැඩිහරිය භාවනානුයෝගීව තමයි නේසජ්ජිකයන්ගේ උත්කෘෂ්ඨ පුද්ගලයා ඉන්නේ. එතකොට මධ්‍යම අවස්ථාවේදී නම් අත් නැති පුටුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මෘදුක අවස්ථාවේදී අත් තියෙන පුටුවක් කොට්ටයක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් ඉඳගෙනම තමයි ඒ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ඊට අමතරව හිටගෙන හරි මේ සක්මන් කරමින්ම තමයි. එතකොට මේ විසුද්ධි මාර්ගයේ දැක්කේන මේ පුද්ගලයා මාර්යාගේ පවා හෘදේ කම්පා කරනවා කියලා මේ ඒ කියන්නේ ගොඩක් කලාවට ඔය මාර්යා හිටන් පැමිණිලා අනුකම්පාවෙන් මේ නේසජ්ජිකය ගාවට තමයි ඇවිල්ලා මේ ගොඩක් ඒ දුක් විඳීම ගැන මේ මේ මොනවාද මාර්යා පවා පැමිණෙන්නේ කියලා නේසජ්ජිකය ගැන එතන විස්තර කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් හරි මේ 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 මොනවාද කියවන්න මේ කියන්නේ මේ පුද්ගලය ගැන කියවන්න සමාදන් වෙන විදිය ඒ වගේම මේක දැන් ඔගොල්ලෝ සද්ධර්මයේ හදාරන හින්දා සද්ධර්මයට මේ ප්‍රශ්න ඔක්කොම අහනවා මේ දූතාංග සමාදන් වීම පුද්ගලයා ගැන එතකොට මේවා ආනිසංස ගැන අහනවා එතකොට ඒක මෙතනටත් වැදගත් වෙනවා ඉතින් මේ ඒක කියව ගන්න විසුද්ධි මාර්ගයේ
එතකොට යථාසන්තනිකයෝ කියලා කියන්නේ පළවෙනියෙන්ම ලැබිච්ච සේනාසනයේම වාසය කරනවා. ඒ කියන්නේ තමන්ට මේ මොන විදිහේ මේ මේ සේනාසනයක් ලැබුණත් ඒ සේනාසනය පිළිගන්න. එතකොට උත්කෘෂ්ඨ පුද්ගලයා කියලා කියන්නේ මොන ඒ කියන්නේ කිසිම ඇහිලා අහලා විමසන්නේ නැහැ යම් දායකයෙක් සම් යම් සේනාසනයක් පිළිගැන්වුවොතින් එයා අහලා බලන්නේ නැහැ මේක හොඳද නරකද මෙතන සත්තු ඉන්නවද බාධා තියෙනවද මොන මොන ප්‍රශ්න තියෙනවද කියලා අහලා බලන්නේ නැතුව ඒ දෙන දේ පිළිගන්නවා දෙන දේ පිළි අරගෙන පිළිගන්න පුද්ගලයා තමයි උත්කෘෂ්ඨ පුද්ගලයා. එතකොට දෙවෙනි පුද්ගලයා අහනවා විස්තර අහනවා මෙතන කොහොමද කියලා විස්තර අහන පුද්ගලයා තමයි මධ්‍යම පුද්ගලයා. එතකොට විස්තර ගිහිල්ලා බලලා විස්තර බලලා තමන්ට හොඳද නරකද බලලා පිළිගන්න පුද්ගලයා තමයි මේ මෘදුක පුද්ගලයා වෙන්නේ. එතකොට මේ ඊළඟට සෝසානිකයා කියලා කියන්නේ සොහොනෙහි වාසය කරන පුද්ගලයා. සොහොනෙහි වාසය කරන්නේ ඇත්තටම රැයට තමයි සොහොනට යන්නේ. දවල් අරුවේ සොහොනේ වාසය කරන්නේ නැහැ. රාත්‍රී කාලයට සොහොනට මේ ගිහිල්ලා ඒ කියන්නේ දැන් උත්කෘෂ්ඨ පුද්ගලයාගේ මෙතන තෝරාගන්න මේ සුසානය නිතර මිනී වැටෙන මිනී පුච්චන එතකොට ඔය හැඬුම් මැහෙන තැනක් තමයි උත්කෘෂ්ඨ පුද්ගලයා තෝරාගන්න සොහොන. එතන මධ්‍යම අවස්ථාවේ පුද්ගලයා සෝසානිකයා ඉඳලා හිටලා මිනී වැටෙන එතකොට මේ මෘදුක අවස්ථාවේ පුද්ගලයා එකක් හරි දෙකක් හරි විතරක් මිනී වැටිච්ච පස්සේ අතහැරලා ගිය වගේ සුසානයක් තමයි තෝරගන්නේ. එතකොට මේ සෝසානිකයා හැමදාම රැට යන්න ඕන සොහනට මේ එතකොට හැමදාම රැට සොහනට ගිහිල්ලා තමයි මේ තමන්ගේ මේ භාවනා කටයුතු කරන්නේ. එතකොට ඒ භාවනා කටයුතු ඒ කියන්නේ මේ සුසානයට ගියේ නැත්තම් මේ සෝසානික භාවය කැඩෙනවා. ඒ කියන්නේ තමන්ගේ දුතාංගය කැඩෙනවා. එතකොට මේ මේ පුද්ගලයා මේ කියන්නේ කුඩා දේවල් වලටවත් බිය වෙන්නේ නැහැ. එතකොට අමනුෂ්‍යෝ පවා ගරු කරනවා. හරිම අල්පේච්ඡයි. එතකොට මරණානුස්මෘතිය වගේ වැඩෙනවා. අසුභ ආරම්මණයේ වැඩෙනවා. එතකොට මේ එයාට නොපමාවම එයාට කාමරාගය දුරු කරන්න පුළුවන්. එතකොට එයා කයේ ස්වභාවය ඒ කියන්නේ ඒ තියෙන සුසානයේදී කෙනෙක්ගේ මරණයෙන් පස්සේ ශරීරයේ වෙන වෙනස්කම් ඒ කාය ස්වභාවය දකිනවා. එතකොට එයාගේ සංවේග බහුල වෙනවා. එතකොට එයාගේ මේ යෞවන මදය මේ ආරෝග්‍ය මදය ජීවිත බඳය දුරු වෙනවා. එතකොට ඒක නිවන් ලබා ගැනීමට මේ සෝසානික බව මේ ගොඩක්ම හේතු වෙනවා. දැන් නම් සර් මෙහෙම නෑ නේද සර්? දැන් නම් සෝසානිකව දැන් මෙහෙම නැහැ. දැන් මං හිතන්නේ කොහෙවත් නෑ මේ ගම්බලතොත් වලවත් දැන් නම් නෑ නේද සර්? ඒ කියන්නේ සෝසානික නෑ. ඒකට මේ දූතාංග සමාදන් වෙන ආමුදුරුවරු ඉන්නවා ආරණ්‍යවල. මේ වගේ සොහොන් බිම් නැහැ. හැබැයි ඒ තැන්වල ඒ පරණ මලගිය ඇත්තන්ගේ මිනී ගෙනල්ලා තියෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ අසුබේ වඩන්න මං හිතන්නේ මේ වගේ දූතාංගයක් වඩන ස්වභාවයක් පෙන්වන්න බෑ. ඇත්තටම මෙතන මේ පින්නතුන්ට පේනවා මේ අපි මේ දූතාංග 11ක් ගැන මෙතන කතා කරන්නේ 10යි 11යි අර ඉස්සෙල්ලා කතා කරපු එකත් 11යි. මේ දූතාංග වඩනකොට වඩන පුජ්‍යලයාගේ පුජ්‍යල ස්වභාවයන් පහ තමයි අපි කතා කරේ. පහ කියන්නේ පළවෙනි එක්කෙනා අඥාන බැවින් පළවෙනි එක්කෙනා මේ දූතාංගය වඩන්න සමාදන් වෙනවා. දෙවෙනි එක්කෙනා පාපෙච්ඡතා ඇති බැවින් පාප. එතකොට මේ දූතාංග වැඩිම නරක දෙයක් කියලා කියන්නේ නැහැ. පාපෙච්ඡ බැවින් දූතාංගය වඩන්න පටන් ගන්නවා. තුන් එක්කෙනා උමතුව නිසා දූතාංග වඩනවා. හතරවෙනි එක්කෙනා බුදුවරුන් ආදී සව්වන්ගේ පසස්නාලද නිසා
දූතාංග වඩනවා පස්වෙනි එකන අල්පේච්ච භාවය ඒකේ නියම ආකාරය අල්පේච්ච භාවයේ සන්තුෂ්තිය සහ කෙලෙස් සිඳීම සල්ලේක භාවය නිසා ඒක නිසා තමයි මෙතන කියන්නේ මේගොල්ලෝ පස් දෙනා අයින් කරන්නේ පළවෙනි එකනා කිරිනම් දෙවෙනි එකනා දීකිරි තුන්වෙනි එකනා වෙඩරු හතරවෙනි එකනා ගී පස්වෙනි එකනා ගී මඩ ඒ කියන්නේ මේ උත්ෘෂ්ඨ භාවය මේගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨ එකනා අන්තිම එකනායි කියලා පෙන්නුම් කරනවා එතකොට මේ පස් දෙනා පෙන්නුම් කරලා පස් දෙනාගෙන් උත්ෘෂ්ඨ එකනා අග්‍ර ශ්‍රේෂ්ඨ ස්ථානෙ ලැබෙන්නේ පස්වෙනි එකනාට කියලා පැහැදිලි කරනවා එතකොට මෙතන මේ අපි මේ දැන් කතා කරේ මේක තමයි අවසාන මේක පංචක නිපාතේ පංචක නිපාතෙන් පස්සේ එන්නේ චක්කනිකාය මේ නිදේශය මේකේ තේරුම් ගන්න තියෙන්නේ පංචක නිපාතේ බොහෝ ධර්ම කරුණු රැස් කරන ස්ථානයක් ඇත්තටම මේක එකින් එක කියවලා තේරුම් ගන්න වෙනත් ධර්ම වලට මේක සම්බන්ධ කරලා තියෙනවා සූත්‍ර විනයට සම්බන්ධ කරලයි මේ දේශනාව තියෙන්නේ ඉතින් අපිට කාල වෙලා බොහෝ නෑ නේද දැන් මම හිතන්නේ අවසන් කරන්න හොඳ වෙලාව අපිට මේ फोन दुरास्तला कथा कर मुलिम पस्तना पंच पिंड पातिका पंच कलुपच्चा भत्तिका तुन पंच एकासनिका पंच पंसुकूलिका इलंगट पंच तेचीवरिका इलंगट पंच आरण्यिका ඊළඟට පංච රුක්කමූලිකා ඊළඟට පංච අබ්බෝකාසිකා ඊළඟට පංච නේසජ්ජිකා ඊළඟට පංච යතසන් යතසන් සම්තතිකා එතකොට මේ පුද්ගලයෝ පස් දෙනා එතකොට මෙතන දූතාංග ධාරීන් 11 දෙනෙක් ගැන පස් දෙනා ගැන කතා කරා එතකොට 11 ඒවා පහක් කතා කරනවා මෙතන आकार विस्तर अज्ञान बेविन कलुपच्चा बत्तिक वेनवा लामक पेतुम मेतिनिसा मे कलुपच्चा बत्तिक वेनवा उमतुनिसा सिदु वेनवा बुधवरुन हा बुध सौवान विसिन पससन निसा मे कलुपच्चा बत्तिक वेनवा अल्पेच्च भावे निसा कलुपच्चा बत्तिक वेनवा कियला एतकोट पस्तेना विस्तर करला कियन्न पस्वेनि पुद्गलया तमाई उत्तम अग्र श्रेष्ठ प्रधान उत्तम प्रवर वेन्ने हरियट गीमड गत्तवगे गीमडम अग्र वगे मे पुद्गलया अग्र वेनवा कियला पस्सनी पुद्गलया ए वगे विस्तर करन्न ने मेहमे एक
වාහතරම කියන්න බෑ මොන විදියෙන් අහයිද කියලා විස්තර කරන්න කිව්වොත් එකක් දෙකක් විස්තර කරන්න කියයි නැතුව මේ ඔක්කොම විස්තර කරන්න කිව්වොත් මේක පෙය්‍යාලම් විදියට මේ වගේම ලියලා එකක් විතරක් අරගෙන විස්තර කරන්න මුලින්ම එක අරගෙන විස්තර කරන්න දන්න එකක් විස්තර කරන්න පෙරුවන් සර්ණයි මේකේ මේ කල්පපච්චා බත්තිකය කියන කේ කාරණේට පිටුවක් විතර විස්තර කරොත් අපි වෙලාව ඉවරයි ඒක ඒක ඒ කාරණේ ඉඳගෙන ඒ කියන්නේ මේ පවර්ණයෙන් පස්සේ නැවත නොවැළඳීම කියන කාරණය ඒ කාරණේ ඉඳගෙන මේ එකිනෙක මෙව විස්තර කරන්න ගියොත් අපේ වෙලාව වෙන දෙයකට යනවා ඇත්තටම ප්‍රශ්නේ අහන්නේ පස් දින ගැනනේ ඒ කාරණේ මත කියන්න ඕන පස් දින එවනම් අපි අද දවසට අවසන් කරමු නේද අපි අමිතා මහත්මිය අපේ දලාවේ සුමනරත්න හමුදුරුවත් අසනීපේලා මේ දවස්වල මේ අසනීපෙට බෙහෙත් කරනවා ඉස්පිරිතාලේක ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේත් මතක් කරලා අපි පුණ්‍ය අනුමෝදන අපි මේ ඒ ස්වාමීන් වහන්සේ අසනීපෙන් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. කාර්ණ්‍යත් එක්කලා මම පොඩ්ඩක් මතක් කරේ. අනික අපි දන්නා අඳුරන නොදන්නා සියලු දෙනාටම අපි පුණ්‍යානු අපි ප්‍රාර්ථනා කරමු ඉක්මන් සුවය. ඔබතුමී කරනවද? හොඳයි සර්. අපගේ මේ ධර්ම සාකච්ඡාවේ දේශනාමය කුසලයක් සාකච්ඡාමය කුසලයක් මේ සියලු පින් අපි අනුමෝදන් කරමු මේ අවස්ථාව ලබා දුන් ගරු කොරතට වෙස්සබූ ස්වාමින් වහන්සේටත් ඒ අනිකුත් ස්වාමින් වහන්සේලාටත් මේ මාගේ ධර්මයේ ගන්නු සියලුම ගුරුවරුන්ටත් ඔබ සම අපි හැම දෙනාටම පවුලේ සෑමටත් අපගේ මේ පට්ටාන සභාවේ මේ ගරු තලාවේ සුමනරතන ස්වාමීන් වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වහවහ තමන්ගේ රෝගීන් සුව වී මේ වහවහ මේ මේ යථා තත්ත්වයට පැමිණ අපිට මේ ධර්මය දේශනා කිරීමට එතුමාට දීර්ඝායුෂ ලැබේවා වහවහ මේ නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ පින් සියලු පින් එතුමාට අනුමෝදන් කරනවා ඒ වගේම මේ 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 අපේ සමගෙම බොහෝ දෙනාගේ මේ දවස්වල තම තමන්ගේ පවුල්වල ගොඩාක් අයට ගොඩාක් විද අයට ලෙඩ රෝග හැදිලා මේ කොරෝනා වසංගතයෙන් ගොඩාක් අය දුක් මේ පීඩා විඳිනවා අපි සියලු සෑම දෙනාටම මේ සියලු දෙනාගේම පවුල්වල සැමටත් මේ මේ ලංකාවාසී සියලු දෙනාටත් ලෝකවාසී සෑම දෙනාටත් මේ මේ දරුණු වසංගතයෙන් මිදී නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සැමටම වහවහ ධර්මය අවබෝධ කර තමන් කැමති බෝධියකින් මේ එතර වීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අපි දෙවියන්ට පින් දෙමු මේ මියගිය නැත්තින්ටත් පින් දෙමු ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මේගරු ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම්පරන්ති එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්ති